नमस्कार वेवा बुदुर्वनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनट समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनु रुवनट समदा तिसारण शरणयामि। साधु साधु साधु। मागे गुरुदेवोत्तम वहन्सेट हदपिरी नमस्कार वेवा। साधु साधु साधु। श्रद्धावंत पिपत्नि अभी एक एक किनागे जीवित वल संयोजन दहाय बगेन तीनों पलवीन संयोजने तमाय सक्काय दिट्टिय इलंगेक विचिकिच्छाव तुंगवेनि एक सीलब्बत परामास सोतापन्न वेनकोट संयोजन तुनम प्रहाणे वेनवा। ඊළඟට කාමරාග පටිග කියන සංයෝජන දෙක තියෙනවා। සකදාගාමි වෙනකොට ඔය කාමරාග පටිග කියන සංයෝජන දෙක එක තුනී වෙන්න පටන් ගන්නවා। තුනී වෙනවා ඒකේ තියෙන දැන් යම් විදිහකට ඒ සංයෝජන දෙක බලවත් බවක් තිබ්බනම් මේ කාම ලෝකයට බැඳ තබන්න ඒක දුබල වෙනවා। එතකොට සකදාගාමි වෙනකොට මේ කාමරාග පටික සංයෝජන දෙක දුබල වෙනවා। හැබැයි සම්පූර්ණයෙන්ම ගැලවිලා යන්නේ නැහැ। අනාගාමි වෙනකොට කාමරාග පටික සංයෝජන දෙක ප්‍රහාණය වෙලා යනවා। इतने काम लोकेट बंदतबन वे संयोजन पहाट ओरम भागीय संयोजन कीलकीयन तव संयोजन पहाक्तियन एवट कीयन मे काम लोकें इहल बंदतबन ए संयोजन वल्ट कीयन उद्दम भागीय संयोजन कील රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා। එතකොට ඒ උද්දම් භාගී සංයෝජන පහ පින්වත්නි මේ අද කියලා දෙන්න හදන්නේ ओरंभागीय संयोजन पहातुले तीनों कामराग पाटिग कीन संयोजन देग वे पाटिग कीन संयोजन अपे जीवित तुल वेडेन हेटि मेक दुरुकरंड ओन मेक ससरट अपि बेंदतबन देया मेक अपि नूनी विमस विमसम दुरुकरंड ओन संयोजन इति ये पाटिग्रह दुरुक्रीम संधा बेहेवी उपकार
විස්මික දේශනාවක් සුන්දර දේශනාවක් තමයි කියලා දෙන්න කල්පනා කළේ. මේ දේශනාව කරන දවස්වල දැන් මේක සරල කරුණු වගේ දේශනාව අහගෙන යනකොට හිතෙන්න පුළුවන් සරල නෑ. කොහෙත්ම සරල නෑ. ඒ සරල බවක් ඒ කියන්නේ මේ අපි හිතමුකෝ මේ පටිඝය කියන සංයෝජනේ ඒක සරල එකක් නෙමෙයි. ඒ කියන්නේ සක්කාය දිට්ඨියත් විචිකිච්ඡාවත් සීලබ්බත පරාමාසත් කියන සංයෝජන තුනක් දුරු කරාට පස්සේ ප්‍රකට වෙන සංයෝජන දුරු කරන්න තියෙන්නේ ඒ ත්‍රිවිධ සංයෝජන දුරු කරාට පස්සේ. ඒ නිසා එතකන් අනාගාමි ශ්‍රාවකයාගේ කාමරාග පටික දුරු කරගන්නේ පරිපූර්ණ වශයෙන් එතකන් මේ බැටකන එක තියෙනවා. එතකොට මේක දුරු කරගන්න ඕන. එතකොට ඒකට දුරු කිරීම සඳහා යම් දෙයක් පුරුදු කළ යුතුද? අනේ ඒ සඳහා උපකාර වෙන දෙයක් තමයි මේ කියලා දෙන්න කල්පනා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ මේ දවස්වල වැඩ හිටියේ සැවැත් නුවර ජේතවනාරාමේ. ඒ කාලේ මේ මෝලිය පග්ගුණ කියන ස්වාමීන් වහන්සේ භික්ෂුණීන් සමග පමණට වඩා එකතු වෙලා ඉන්නවා. දැන් හිතවත් කුළුපඟයි භික්ෂුණීන් එක්ක. දැන් මේ හිතවත්කමත් එක්ක මේ මෝලිය පග්ගුණයන් වහන්සේ භික්ෂුණීන් සමග පමණට වඩා එකතු වෙලා කල් ගෙවනකොට යම්කිසි භික්ෂුවක් මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේ ඉදිරියේ අර භික්ෂුණීන්ට දොස් කිව්වොත් අර මෝලිය පග්ගුණයන් වහන්සේට කේන්ති යනවා. නොසතුටු වෙනවා. ඊළඟට රණ්ඩු අල්ලනවා. පින්වත්නි මේ බුද්ධ ශාසනයේ ධ්‍යාන මාර්ගඵල කියලා කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට සාමාන්‍ය ලෝකයේ මිනිස්සුන්ට නැති උත්තරීතර මනුස්ස ගුණධර්ම. ධ්‍යාන මාර්ගඵල කියන්නේ ශ්‍රේෂ්ඨ මිනිසුන් තුල පමණක් තියෙන ශ්‍රේෂ්ඨ මිනිසුන් පමණක් දියුණු කරගන්න උත්තරීතර මනුස්ස ගුණධර්ම. ඒ උත්තරීතර මනුස්ස ගුණධර්ම දියුණු කරගන්න බැහැ සාමාන්‍ය මනුස්ස ගුණධර්ම මිනිසුන්ට නැත්තම්. ඒක මෙහෙම හිතන්නකෝ, තේරුම් ගන්න. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා එකක් තියලා වුණේ අහලා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ ආර්ය මාර්ගයෙන් යුක්ත, ආර්ය මාර්ගයේ ප්‍රගුණ කරන කෙනෙකුගේ යම් ප්‍රඥාවක් ඇද්ද, ප්‍රඥා ඉන්ද්‍රියක් ඇද්ද, එතකොට මේක තමයි ලෝකෝත්තර. තව විස්තර තියෙනවා. ඒක මේක තමයි මේ කෙටියෙන් කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදව ගන්න බෑ ලෞකික සම්මාදිට්ඨිය නැත්තම්. ලෞකික සම්මාදිට්ඨිය නැතුව ලෝකෝත්තර සම්මාදිට්ඨියක් උපදව ගන්නවා කියන එක වෙන්නේ නැති වැඩක්. එතකොට ලෞකික සම්මාදිට්ඨියේ තමයි කියන්නේ දන් දුන්නම විපාක තියෙනවා, පුද පූජාවල විපාක තියෙනවා, ඒක පිළිගන්නවා. ඊළඟට සේවා කටයුතු වල විපාක තියෙනවා. අම්මා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා, තාත්තා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා, මෙලොවක් තියෙනවා, පරලොවක් තියෙනවා, ඕපපාදික. දැන් මේ විස්තරයක් තියෙනව නේද? මේක ලෞකික සම්මාදිට්ඨිය. එතකොට අපි හිතමු ඕකේ ඕපපාදික සත්වයෝ ඉන්නවා කියලා විශ්වාසයක් තියෙනවනේ. ඔය විශ්වාසය නැතුව කාටරි හිතේද නිරේ නිදහස් වෙන්න? ඕපපාදික සත්‍යෝ පිළිගන්නේ නැතුව කෙනෙක්ට හිතේද නිරේ නිදහස් වෙන්න?
එතකොට දැන් නිරේ නිදහස් වෙනවා නම් යම් කෙනෙක් අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන දුරු කරගන්න එපයි. එතකොට ඒක ශ්‍රේෂ්ඨ උත්තරීතර මනුස්ස ගුණ ධර්මයක්. සක්කාය දිට්ඨිය දුරු කිරීම, විචිකිච්ඡාව දුරු කිරීම, සීලබ්බත පරාමාස දුරු කිරීම උත්තරීතර මනුස්ස ගුණ ධර්මයක්, මනුස්ස හැකියාවක්. එතකොට ඒකට එන්න බෑ නේද? ඕපපාදික සත්‍යෝ ඉන්නවා කියන අදහස පිළිගන්නේ නැති අයට. එතකොට එහෙනම් ඒ බලන්න සාමාන්‍ය මනුස්ස ගුණධර්ම නැතුව ශ්‍රේෂ්ඨ මනුස්ස ගුණධර්ම වලට යන්න බෑ. මාර්ගඵල ලබන්න ඕන, ධ්‍යාන උපදව ගන්න ඕන කියලා කොච්චර දත කෑවත් ඒකට ඕන කරන පරිසරය හදාගන්න නැතුව ඒක කරන්න බෑ. ඒ නිසා අපිට සාමාන්‍ය කියන හොස්ස ළඟින් මැස්ස යන්න බෑ කියලා. ඒතර හොස්ස ළඟින් මැස්ස යන්න බැරි පිරිසක් තමයි ගොඩක් වෙලාවට ඉන්නේ වටේ. ඒතර හොස්ස ළඟින් මැස්ස යන්නේ ඉවස ගන්න බැරි පිරිසක් කොහොමද සංයෝජනයක් විදිහට පවතින පටිඝය දුරු කරන්නේ? ඒතර ඒක දුරු කරන්න කලින් සක්කාය දිට්ඨියත් විචිකිච්ඡාවත් සීලබද පරාමාසත් දුරු කරන්න ඕන. එතන සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මම මගේ මගේ ආත්මේ කියන හැඟීමනේ සක්කාය දිට්ඨිය. රූපාදානස්කන්ධ පහ තුල මම මගේ මගේ ආත්මේ කියන හැඟීමක් තියෙනවානේ. ඒක දුරු කරන්න ඕන. එතකොට මේ සක්කාය දිට්ඨි සක්කාය දිට්ඨිය දුරු කරන්න, කියන්නේ මම කියන හැඟීම දුරු කරගන්න ඕන. අර කාමරාග පටික කියන සංයෝජන දෙක දුරු කරන්න. එතන මම රකින්න හදනකොට මට බැන්නා, මට ගැහුවා, මගේ දේ පැහැරගත්තා කියලා මම කියන ප්‍රතිරූපේ රැකගන්න හිතේ කේන්තිය හටගන්න කෙනෙක්ට අඳුම ගන්න සක්කාය දිට්ඨිය දුරු කරගන්න බැරි තැන කොහි කාමරාග පටික දුරු කරන්නද? එහෙම කරන්න බෑ. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය පටිගේ දුරු කරලා, පටිගේ නැමැති සංයෝජනේ දුරු කරලා මම නිවාඩුවේ වෙලා සක්කාය දිට්ඨි දුරු කරන්නම් කියන කතාව කරන්න බෑ. එන සක්කාය දිට්ඨි දුරු කරලමයි පටිගේ දුරු කරන්න ඕන. ඉතින් ඒ නිසා මේ අපි එදිනදා මේ ජීවත් වෙනකොට අපිට මේ සිද්ධ වෙන දේවල් එක්ක අපි මේ ගන්න කේන්තිය තියෙනවානේ. මේ පටිගේ පෝෂණය කර කර පෝෂණය කර කර පෝෂණය කර කර මහා දුකක් විඳින පිරිසක් නේ අපි. ඉතින් ඒ නිසා බලන්න පටිඝය කියන සංයෝජනේ දුරු කරගන්න උපකාර වෙන හරි වටින දේශනාවක්. ඉගෙන මේ බුද්ධ දේශනාව කියලා කියන්නේ අපි අඩුපාඩු හදා ගන්න තියෙන මේ ලෝකේ තියෙන උත්තම දේ, ශ්‍රේෂ්ඨම දේ, නිවැරදිම දේ. ඒ නිසා අපි මේක ඕනකමින් අහන්න ඕන. ඒතරල මෝලී පග්ගුණ ස්වාමීන් වහන්සේ අර භික්ෂුරින් එක්ක කුළුබඟ වැඩිනේ. ඒතර මෝලී පග්ගුණ ස්වාමීන් වහන්සේ ඉස්සරහා කවුරුහට භික්ෂුවක් භික්ෂුණීන්ට මොන හරි දොස් කිව්වොත් කේන්ති යනවා, මූණ පුළුටු කරගන්නවා, ඊළඟට රණ්ඩු වල්ලනවා. ඒ වගේම අර භික්ෂුණීන් ඉදිරියේ මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේට දොස් කිව්වොත් අර භික්ෂුණීන්ටත් ඔය වැඩේම වෙනවා. කේන්ති යනවා, රණ්ඩු වල්ලනවා, නොසතුටු වෙනවා, මූණ පුළුටු කරගන්නවා. මූණ අර මොකද්ද කරගන්නේ? පුළුටු කරගෙන ඉන්නේ. දවසක් භික්ෂුවක් භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ භාගතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. ඒ භික්ෂුව භාගතුන් වහන්සේට මෙහෙම කීවා. ස්වාමීනි, මෝලිය පග්ගුණ මේ භික්ෂුව භික්ෂුණීන් සමග පමණට වඩා එකතු වෙලා කටයුතු කරනවා. යම් විදිහකින් යම් භික්ෂුවක් මෝලිය පග්ගුණයන් ඉදිරියේ භික්ෂුණීන්ට දොස් කිව්වොත් ඔන්න කේන් තියෙනවා, රණ්ඩු අල්ලනවා, නොසතුටු වෙනවා. ඒ වගේම ස්වාමීනි, භික්ෂුණීන් ඉදිරියේ මෝලී පග්ගුණයන්
දොස් කිව්වොත් විකුණින් නොසතුට වෙනවා රණ්ඩු අල්ලනවා ඊළඟට කේන්ති යනවා එතකොට බාගතුන් වහන්සේ එතන හිටපු භික්ෂුන් වහන්සේ නමකට කතා කරලා කිව්වා භික්ෂුව මෙහෙන්න මෝලිය පග්ගුණ භික්ෂුවට මගේ වචනෙන් අමතන්න තථාගතයන් වහන්සේ අන්න ශ්‍රාවස්තුන් වහන්සේ ඔබට ඔබව අමතනවා කියලා ගිහිල්ලා කියන්නයි කිව්වා පණිවිඩය එතකොට අර භික්ෂුන් වහන්සේ මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා තත් ශ්‍රාවස්තුන් වහන්සේ ඔබ වහන්සේට හතා කරනවා කියලා කිව්වා මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ ළඟට ආවා භාගතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වුණ මෝලිය පග්ගුණ භික්ෂුවගෙන් භාගතුන් වහන්සේ මෙහෙම ඇහුවා පින්වත් පග්ගුණ භික්ෂුණීන් සමග පමණට වඩා එකතු වෙලා ඉන්නවා කියන්නේ හැබෑද කියලා ඇහුවා ඒ විදිහට ඉන්නකොට භික්ෂුණීන්ගේ යම් දොසක් ඔබ ඉදිරියේ කිව්වොත් ඔබට කේන්ති යනවා ඔබ නොසතුට වෙනවා රණ්ඩු අල්ලනවා කියන ඇත්තද ඒ වගේම භික්ෂුණීන් ඉදිරියේ ඔබේ අඩුපාඩුවක් කිව්වොත් දොස් කිව්වොත් භික්ෂුණීන්ටත් කේන්ති යනවා නොසතුට වෙනවා රණ්ඩු අල්ලනවා කියන ඇත්තද කියලා ඇහුවා එතකොට මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේට කියනවා එහෙමයි ස්වාමීනි කියලා. අද කාලේ වගේ නම් ආ මොකක්ද දන්නෙත් නෑ කියයි. ඒ මොකද්ද කියලා. හැබැයි ඒක ඇත්ත කියලා තියෙනවනේ. එතකොට භාගතුන් වහන්සේ මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේට වදාලා පග්ගුණ ඔබ ගිහි ජීවිතය අතහැරලා ශ්‍රද්ධාවෙන්ම පැවිදි වෙච්ච කෙනෙක් නේද? එසේ ස්වාමීනි. ඉතින් පග්ගුණ ශ්‍රද්ධාවෙන් ගිහි ගිය අතහැරලා සසුන්ගත වෙච්ච කුල පුත්‍රයෙක් කොර ඔබට භික්ෂුණීන් සමග පමණට වඩා එකතු වෙලා ඉන්නවා කියන එක ගැළපෙන දෙයක් නෙවෙයි. ඒ නිසා පග්ගුණ යම් විදිහකින් යම් කිසි කෙනෙක් ඔබ ඉදිරියේ භික්ෂුණීන්ට දොස් කිව්වොත් ඔබ තුලේ භික්ෂුණීන් ගැන යම් කිසි බැඳීමක් හෝ බැඳීම් සහිත සිතිවිලි ඇති වුණොත් ඒවා දුරු කර දවන්න ඕන. ඔබ ඒ ගැන මේ විදිහටයි හික්මිය යුත්තේ. ඔන්න අවවාදේ. ඒ කියන්නේ දැන් භාගතුන් වහන්සේ දැන් මේ තාක් මේ දේශනාව කරලා බදාලානේ ඒ නිසා පග්ගුණ ඔබ මේ ඒ ගැන මේ විදිහටයි හික්මිය යුත්තේ. මේක දැන් භික්ෂුණීන් සහ භික්ෂුවක් අතර වෙච්ච කතාබහක් වුණාට දැන් ඔබ ඔබ අවට ඉන්න අයත් ඔය වගේ නේද? හිතවත් අයනේ අපි අවට අසුරු කරන්නේ. එතකොට භාගතුන් වහන්සේ අවවාදයේ බලන්න ඒ නිසා ඔබ මේ විදිහටයි හික්මිය යුත්තේ පග්ගුණ මගේ හිත වෙනස් කරගන්නේ. අර කාටට දොස් කියනකොට තමන්ට හිතවත් කෙනෙක්ට දොස් කියනකොට මගේ හිත වෙනස් කරගන්නේ. ඔන්න මං පාපී වචන කියන්නේ. අපෙන් පයින්වනේ කටින්. පැන්නට පස්සේ තමයි කට වහගන්නේ. කට වහනකොට වචන වැලක් ගිහිලි ඉවරයි. ඒ කියන්නේ නයා මේ කටින් එළියට පයින්නවා. කට වහනකොට නැට්ටත් එළියට ගිහිලි ඉවරයි. කට වැහුවට වැඩක් නැහැ. ඒ කියන්නේ වෙන්න ඕන හානිය වෙලා. මං පාපී වචන කියන්නේ. එහෙම හික්මෙන්ද කියනවා භාගතුන් වහන්සේ. හිතානුකම්පීව ඉන්නවා. ද්වේෂයෙන් තොරව මෛත්‍රියෙන් ඉන්නවා කියලා ඔබ ওই විදිහටයි හික්මිය යුත්තේ. ඒ නිසා දැන් ඉස්සරහට දේශනාවේ තව දිගට තියෙනවා. ඒ මුකුත් මතක තියාගත්තේ නැතත් කමන්නේ. මෙන්න මෙහෙම පුරුදු වෙන්න. මගේ ওই තරහ යන අවස්ථාවවලදී ගඟට කපන ඉනි තියෙන්නේ. ඒව ගහගෙන යනවනේ මූදට. මේ වචනය වලට එහෙම දෙන්න වෙන්න දෙන්න එපා. මේ වචන වලට එහෙම දෙන්න වෙන්න දෙන්න එපා.
එහෙම වෙන්න දීලා තමයි මේ අපි මේ දුක් විඳින්නේ. ඒ නිසා පග්ගුණ ඔබ ඒ ගැන මේ විදිහටයි හික්මිය යුත්තේ. ඔන්න වචන ටික මේක දැම්ම මතක තියාගන්නකො. මගේ හිත වෙනස් කරගන්නේ. ඔන්න පළවෙනි අවවාදේ මගේ හිත වෙනස් කරගන්නේ. ඒ අවවාදය ඇස්සේ තියෙනවා. ඔන්න මගේ පළවෙනි කරුණ මගේ හිත වෙනස් කරගන්නේ. මතකයිද? මම පාපී වචන කියන්නේ. හිතානුකම්පීව ඉන්නවා. ද්වේෂයෙන් තොරව මෛත්‍රියෙන් ඉන්නවා. ඔන්න ඔහම තමයි පුරුදු වෙන්න ඕන. දැන් ඔබට කේන්ති යනවද? අපි හිතමුකෝ ඔබට කේන්ති යනවද? අපි හිතමු ඇමරිකාවේ කොහේරි ප්‍රාන්තයක ඉන්න, දන්නෙත් නැති ප්‍රාන්තයක ඉන්න, අපි හිතමුකෝ ඩේවිඩ් එක ඔබට තරහ යනවද? එහෙම යන්නේ නැහැ නේද? දන්නෙත් නැහැ. ඔබට තරහ ගියා නම් තරහ ගියේ වැඩිපුරම ඔබ අවට ඔබ ඇසුරු කරන ඔබට උදව්ව පිණිස ඉන්න අයත් එක්කම නේද? නේ? ගෙදරක ඉන්න වෙලාවකට ගෙදර ඉන්න අයත් එක්කම නේද තරහ ඇති වෙන්නේ? එහෙම නැත්නම් ඔබ ඇසුරු කරන ඔබට බොහෝ උපකාර පිණිස ඉන්න ඔබ සමීපේ ඉන්න ඒ පිරිස එක්කම නේද ඔය අරමුද ඔක්කොම හටගන්නේ? දැන් අම්මත් එක්ක කේන්ති යනවා, ලුණු නැහැ කියනවා. මේ පොඩි කරුණු. ඊට පස්සේ බත් එක සීතලයි කියනවා. ඒතර බත් එක සීතලයි, ලුණු නැහැ, සීනි මදි, කහට වැඩි, පිටි මදි කියලා අම්මත් එක්ක කේන්ති යනවා. අර දස මාසයක් කුසේ තියාගෙන පෝෂණය කරපු දේත් අමතක වෙනවනේ. ලුණු චුට්ටක් මදි වීම ඉදිරියේ අර අම්මගේ ගුණ ටිකත් අමතක වෙනවනේ. බලපුවාම එහෙම කැපකිරීමක් අපි වෙනුවෙන් මේ මනුස්ස ලෝකේ මේ ඒ කියන්නේ අපි මේ ඉදිරියට හම්බෙන පිරිස අතර එහෙම කැපකිරීමක් කරපු කෙනෙක් සපත්තාවන්නේ. තාත්තා එහෙම කැපකිරීම බලපුවම තාත්තත් එක්කමයි කේන්තියක්. දැන් පේනවද මේ වටේ පිටේ ඉන්න අය එක්කමයි ওই ප්‍රශ්නේ අරුබුදේ හටගන්නේ? බලපුවාම උපකාරයේ පිණිස ඉන්න අයමයි චූටි වැරදි වලින් මහා අරුබුද හටගන්නවා. ඉවසන්න බෑ. ඒ කියන්නේ හිත වෙනස් කරගන්නේ නැහැ කියන කරුණ පුරුදු නැහැ. මම පාපී වචන කියන්නේ නැහැ කියන කරුණ පුරුදු නැහැ. එදිර බත් අර අම්මා දාඩිය මහන්සියෙන් ලිප ළඟ නැවිගෙන දුක් විඳගෙන එන උයල බෙදලා අතර දෙන බත් එක උඩින් යවන ලුණු නැහැ කියලා බැනලා බයිනෝ පාපී වචන කියන්නේ. හිතානුකම්පී නැහැ. මේ අම්මා මේක උයල දුන්නනේ, මේ අමාරුකම් තියාගෙන සල්ලිත් නැහැ, කොහොම කරනවද මන්දා? ඒ හිත උපදින්නේ බනින්න නම් එන ඕන තරම් හිතානුකම්පී බව නැහැ. ද්වේෂයෙන් තොරව මෛත්‍රියෙන් ඉන්නේ නැහැ ඒ වෙලාවට. එතකොට හොඳට මතක තියාගෙන පුරුදු කරගන්න ඕන මගේ හිත වෙනස් කරගන්නේ. මේක පුරුදු කරන්න ගත්තොත් අර පෝෂණය වෙන්න සියලු සාධක තියෙනකොට නිලුම් පොහට්ටුවක් මෝරලා පිපිලා යන්නේ. අන්න ඒ වගේ මෙන්න මේ කරුණ ටික විතරක් පුරුදු කරන්න. ඔබ හරියට මේ මඩෙන් ගොඩට ඇවිල්ලා මෝරලා පිපෙන නෙළුමක් වගේ වෙනවා. මේ ටික විතරක් පුරුදු කරත් වෙනවාමයි. එතකොට මගේ හිත වෙනස් කරගන්නේ නැහැ. මම පාපී වචන කියන්නේ නැහැ. හිතානුකම්පීව ඉන්නවා. ද්වේෂයෙන් තොරව, ඒ කියන්නේ මෛත්‍රියෙන් ඉන්නවා. ඔන්න ඒ කරුණු හතර මතක තියාගන්න.
එතකොට භග්ගුණ ඔබ ඉදිරි යම් කිසි කෙනෙක්ගේ භික්ෂුණීන්ට අතින් පහර දුන්නොත් කවුරුරි ඔබ ඔබ ඉදිරි අර භික්ෂුණීන්ට අතින් ගහනවා එහෙම නැත්නම් ඒ භික්ෂුණීන්ට ගල් වලින් ගහනවා එහෙම නැත්නම් පොළු වලින් ගහනවා ආයුධයකින් පහර දුන්නොත් භග්ගුණ ඔබ තුලේ භික්ෂුණීන් ගැන යම් කිසි බැඳීමක් ඇති වුණොත් බැඳීම් සහිත සිතිවිලි ඇති වුණොත් ඒවා දුරු කරන්න මගේ හිත වෙනස් කරගන්නේ නැහැ කියලා මම පාපී වචන කියන්නේ නැහැ කියලා හිතානුකම්පීව ඉන්නවා ද්වේෂයෙන් තොරව මෛත්‍රියෙන් ඉන්නවා කියලා ඔබ ඒ විදිහට හික්මෙන්ඩ කියලා භාගතුන් වහන්සේ අවවාද කළා හරි ලස්සනයි ඒ වගේම පග්ගුණ කවුරුන් හෝ ඔබ ඉදිරියේ ඔබට දොස් කිව්වොත් පග්ගුණ ඔබ තුල යම් කිසි බැඳීමක් යම් කිසි බැඳීම් සහගත සිතිවිලි ඇති වුණොත් ඒවා දුරු කරන්න ඔබ ඉදිරියේ ඔබට දොස් කිව්වොත් මේ මූණටම කියන්නේ මේ අපිට වෙන දේ මේ ඇත්තටම මේ භාගතුන් වහන්සේගේ කොච්චර ඒ භාගතුන් වහන්සේගේ කෘත්‍ය ඉටුගලාද බුදු කෙනෙකුගේ කෘත්‍ය කොච්චර අග්‍ර විදිහට කළාද මේ කවුරුන් හෝ ඔබ ඉදිරියේ වෙන කෙනෙක්ට කියන කොටත් එහෙමයි හිතන්න තියෙන්නේ කවුරුන් හෝ ඔබ ඉදිරියේ ඔබට දොස් කිව්වොත් මේ මූලටම බයින අය වෙලාවල් තියෙනවනේ ඔබ තුල යම් කිසි බැඳීමක් යම් බැඳීම් සහගත සිතිවිලි ඇති වුණොත් ඒවා දුරු කරන්න එතකොට ඔබ හිතන්න ඕන මග්මුණ ඒ වෙලාවේදී මෙන්න මෙහෙමයි කොහොමද මගේ හිත වෙනස් කරගන්නේ මූණට දොස් කියද්දී මං පාපි වචන කියන්නේ හිතානුකම්පීව ඉන්නවා ද්වේෂෙන් තොරව මෛත්‍රියෙන් ඉන්නවා කියලා ඔහොම හික්මෙන්ද පග්ගුණ ඒ වගේම පග්ගුණ කවුරු හරි ඔබට අතින් ගහන්නත් පුළුවන් ගල් වලින් ගහන්නත් පුළුවන් පොළු වලින් ගහන්නත් පුළුවන් ආයුධයකින් පහර දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ බලන්න කොච්චර අමාරු වැඩක්ද? ඔබට අතින් පහර දෙන්නත් පුළුවන්. ඊළඟට ගල් වලින් පහර දෙන්නත් පුළුවන්. පොළු වලින් ගහන්නත් පුළුවන්. ආයුධයකින් පහර දෙන්නත් පුළුවන්. එතකොට පග්ගුණ ඔබගෙන යම් කිසි බැඳීමක් යම් බැඳීම් සහිත සිතිවිලි ඇති වුණොත් ඒවත් දුරු කරන්න ඕන. කොහොමද මම හිත වෙනස් කරගන්නේ මම පාපි වචන කියන්නේ හිතානුකම්පීව ඉන්නවා ද්වේෂෙන් තොරව මෛත්‍රියෙන් ඉන්නවා කියලා ඔන්න ඔය විදිහට හික්මෙන්න ඕන. ඒතොර ඒ වගේ යම් කෙනෙක් ඒ විදිහට හික්මුනොත් ඇත්තටම එයා ශ්‍රේෂ්ඨ කෙනෙක් නෙවෙයිද? එයා ශ්‍රේෂ්ඨ කෙනෙක්. ඒ කියන්නේ ඒක සාමාන්‍ය ලෝකයේ මිනිසුන්ට කරන්න බැරි අමාරු දෙයක් නමුත් කරනවා. කරනවා දැන් දැන් බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට බමුණෙක්ට ඕමනා වුණා ඇත්තටම සාරිපුත්තයන් වහන්සේ ඉවසනවා ඉවසනවා කියලා ඇත්තටම කියනවා ඇත්තටම ඉවසනවා දන්නේ නැහැ කියලා ඒ බමුණට කල්පනාවක් ඇත්තට මෙහෙම කරනවා දන්නේ නැහැ සාරිපුත්තයන් වහන්සේ කියලා එතකොට බමුණ හැංගිලි ඉඳලා ගැහුවා පිටමැද්දට සාරිපුත්තයන් වහන්සේ ඉස්සරහට විසිුණා දෙවතන දෙන්නෙක් ඉන්නවනේ බමුණක් තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේත් ඉන්නවා දැන් දානය පූජ කරන්න කිව්වොත් ඔය දෙන්නගෙන් කාටද ඔබ දානේ පූජ කරන්නේ බමුණටද සාරිපුත්ත මහරහතන් වහන්සේට බමුණට දෙනකොට ආනිසංස තියෙනවා තමයි අපි මුලින්ම දෙන්න හිත නැවෙන්නේ කාටද සාරිපුත්තයන් වහන්සේට නේද ඇයි අර බමුණට කරන්න බැරි දෙයක් සාරිපුත්තයන් වහන්සේ කළා බමුණා හිතන්නේ නැති දෙයක් සාරිපුත්ත මහරහතන් වහන්සේ සිහි කළා බමුණ කරන්නේ නැති කැපකිරීම සාරිපුත්තයන් වහන්සේ කැප කළා එහෙනම් ගුණය යම් තැනකද ගුණය වැඩි යම් තැනකද බලවත් වූ ලෙස ගුණවත්කම ගුණය දියුණු කරේ එතනට නේද පහදින්නේ එහෙනම් ඔබ මේ ගුණ ටික පුරුදු කළොත්
වෙන කෙනෙක්ට තමන්ට හිතවත් කෙනෙක්ට අපි ඉදිරියේ දොස් කියනවා. තමන්ට හිතවත් කෙනෙක්ට බලාගෙන ඉන්නකොට ගල් වලින් ගහනවා පොළ වලින් ගහනවා. මෙතන තියෙන්නේ මේ තමන්ව රකින්න එකක්. තමන්ව රකින්න එකක් තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපේ දරුවෙට පොල්ලෙන් ගහනකොට බලන් ඉන්න කියලා බේර ගන්නවා කියන එක නොගෙන ඉන්නවා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒක පටලව ගන්න එපා. අපි බේර ගන්නවනේ දරුවෙක්ට කරදරයක් විපතක් වෙන්න යනකොට අපි හිතමුකෝ. දැන් මෙතනදී තමන්ගේ හිත රැක ගන්න හැටි මේ කියලා දෙන්නේ. ඊළඟට තමන් කීදිරිය තමන්ට දොස් කියනකොට තමන්ට අවිල අත්වලින් පොළු වලින් ගහනකොට හිතන්න කියනවා මගේ හිත වෙනස් කරගන්නේ මෙහෙම හිතක් පුරුදු කරගන්න පුළුවන් නම් මම පාපී වචන කියන්නේ හිතානුකම්පීව ඉන්නවා ද්වේෂින් තොරව මෛත්‍රී ඉන්නවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා ඇමතුවා මේ අවවාදේ කරලා මහණෙනි ඇත්තෙන්ම භික්ෂුන් වහන්සේලා මගේ හිත සතුට කරපු කාලයකුත් තිබුණා. මහණෙනි මම භික්ෂුන් අමතලා මෙහෙම වදාලා. මහණෙනි මම නම් එක අසුනක පමණක් හිඳ විතරයි ආහාර වළඳන්නේ. එහෙම එක වේලක් වළඳන මට ලෙඩ අඩුයි. කරදරත් අඩුයි. ඇඟටත් පහසුයි. එක වේලක් වළඳනකොට ශරීර ශක්තියක් තියෙනවා. ජීවිතයත් පහසුයි. ඉතින් මහණෙනි මෙහෙ එන්න. ඔබත් එක වේලක් වළඳන්න. මේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන්ට අවවාද කරනවා. එතකොට මහණෙනි එක වේලක් වළඳන ඔබට තේරුම් යාවි ලෙඩ අඩු බව. කරදර අඩු බව. සැහැල්ලු බව. ශරීර ශක්තියත් පහසු ජීවිතයත් ඇති වෙන බව ඔබට වැටහිවි කියලා. මහණෙනි ඒ දවස්වල භික්ෂුන්ට එච්චර අනුශාසනා කරන්න ඕන වුණෙත් නැහැ. මහණෙනි මම මේ දවස්වල කරන්නේ භික්ෂුන්ට සිහි උපද්දලා දෙන එක විතරයි. සිහි උපද්දලා දෙන එක විතරයි. මහණෙනි ඒක මේ වගේ දෙයක්. ඒ කියන්නේ ඒ කාලේ භික්ෂුන් ඉන්ද්‍රිය ධර්ම වලින් බලවත් තියුණු ශ්‍රාවක පිරිසක් හිටියි. එතකොට දැන් භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව මේ අවවාදේ කරනකොට කියන්නේ ඒ දවස්වල මට උනේ භික්ෂුන්ට සිහිය උපද්දලා දෙන එක භාග්‍යතුන් වහන්සේ වැඩ ඉඳගෙන කියනවා ඒ දවස්වල. එතකොට මේ දවස්වල එතකොට භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නකොට එතකොට පිරිහෙන්න පටන් අරගෙනමනේ දැකද මහණෙනි ඒක මේ වගේ දෙයක්. තනිතලාභිමක හතරමං හන්දියක අශ්වරතයක් තියෙනවා. ඒ අශ්වරතේ හොඳින් හික්මුණු ශ්‍රේෂ්ඨ අශ්වයන් යොදලා ඉන්නවා. ගමන්ට හොඳට සූදානම් කරලා තියෙන අශ්වයන්. අශ්ව කෙවිතත් සූදානම් කරලා. ඔතනට එනවා අශ්වයන් දමණය කරගෙන ගමන යන්න පුළුවන් දක්ෂ ආචාර්යවරේ. එයා අශ්ව කරත්තීර නැගලා වම් අතින් ග්‍රහන් පට අල්ලගෙන දකුණු අතින් කෙවිට ගන්නවා. තමන් යන්න කැමති ඕනෑම තැනකට ඒ රථය හසුරුවාගෙන යනවා. ඒ කියන්නේ ඒක හරි පහසුවෙන් කරනවා නේද එයා? ඒ කියන්නේ එයා දක්ෂයි. ඒ රථ ඒ ආචාර්යවරයා දක්ෂයි. එතකොට ඒ ආචාර්යවරයා දක්ෂයි. හැබැයි රතේ ඉන්නෙත් හොදට හික්මිච්ච දමනේ වෙච්ච අශ්වය තමයි රතේ බැඳලා ඉන්නේ. එතකොට රැහන් පටල්ලා ගත්තා වමති දකුණින් කෙවිට ගත්තා. කැමති දිහාවකට අශ්වය වරන් යන්න පුළුවන් තමන් කැමති දිහාවකට. අන්න ඒ වගේ තමයි භික්ෂුණුත් ඔය වගේ තමයි ඒ කාලේ හැමතිස්සෙම අනුශාසනා කළ යුතු නැහැ. භාග්‍යතුන් වහන්සේ වදාළා මම මේ භික්ෂුවන්ට කරන්නේ සිහිය උපද්දලා දෙන එක විතරයි. රැහැම්පට අල්ලන්න විතරයි තියෙන්නේ. රැහැම්පට පොඩ්ඩක් අල්ලන්න විතරයි තියෙන්නේ. මහණෙනි අන්න ඒ නිසා ඔබත් අකුසල් දුරු කරන්න ඕන. කුසල් දහම් දියුණු කරන්න ගොඩක් මහන්සි වෙන්න ඕන.
අන්න එතකොටයි ඔබටත් මේ බුද්ධ ශාසනයේ දියුණුවක් විශේෂ දියුණුවක් මහත් දියුණුවක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ නිසා ඔබත් අකුසල් දුරු කරන්න ඕන. කුසල් දහම් දියුණු කරගන්න ගොඩක් මහන්සි වෙන්න ඕන. අන්න එතකොටයි ඔබටත් මේ බුද්ධ ශාසනයේ දියුණුවක් විශේෂ දියුණුවක් මහත් දියුණුවක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මේ ධ්‍යාන මාර්ගඵලාදී මේ ශ්‍රේෂ්ඨ දේවල් උපදව ගන්න නම් අකුසල් දුරු කරන්න ඕන. කුසල් දහම් දියුණු කරගන්න මහන්සි වෙන්න ඕන. ඒක මේ වගේ දෙයක්. ගමකට හෝ පුංචි නගරයකට නුදුරින් විශාල සල් වනයක් තියෙනවා. හැබැයි ඒ සල්ගස් පිළිලෙ වලින් වැහිලා තියෙනවා. ඔතනට එනවා සල් වනේ යහපත කැමති, ඒ කියන්නේ සල් වනේ ලක්ෂණ තියාගන්න කැමති, ඒ වනේ පිරිසුදුක ලස්සනට තියාගන්න කැමති මිනිස්සෙක් එනවා. ඉතින් එයා ඒ මිනිස්සේ ඇවිල්ලා අර හැදිලා තියෙන පිළිල ඔක්කොම අයින් කරනවා. පිළිල හැදිලා තියෙනවා අයින් කළා, පිළිල හැදි චතු තියෙනවා නම් ඒවා කපලා අයින් කරලා අතු ටික රැහැලා, ඒ කියන හොඳට අර සල්වනේ හොඳට එලිපෙහෙලි කරනවා. පිළිල ඉවත් කරලා පලි බොහෝද අයින් කරලා. එතකොට මෙයා ඒ සල් ගස් වලට හොඳට පෝර දාලා හරි ගස්සනවා. මහණෙනි කලක් යනකොට ඒ සල් වනේ හරි අපූර්වවට හැදිලා හොඳ විශාල සල් වනයක් හැදෙනවා, වනාන්තරයක් හැදෙනවා. ඔන්න ඔය වගේ තමයි. හරි ලස්සනයි උපමාව. හරි ලස්සනයි. ඔන්න ඔය වගේමයි මහණෙනි අකුසල් ඉවත් කරන්න ඕන. අර සල් ගස් වල තිබ්බ පිළිල ඉවත් කරනවා වගේ අකුසල් ඉවත් කරන්න ඕන. කුසල් දහම් වඩන්න ගොඩක් මහන්සි වෙන්න ඕන. අර ගස් වලට පෝර දානවා වගේ කුසල් දහම් වඩන්න ඕන. එතකොට ඔබටත් මේ බුද්ධ ශාසනයේදීම විශේෂ දියුණුවක් මහත් දියුණුවක් ලබන්න පුළුවන්. දැන් මේ බුදුරජාන් වහන්සේ වදාළේ එතන බලන්න කළ යුතු දේ අකුසල් දුරු කරන්නත් කුසල් වඩන්නත්. එහෙම කෙනෙක් විතරම බුද්ධ ශාසනයේ දියුණුවක් කරා යන්නේ. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කළා මෙන්න මෙහෙම කාරණයක්. මහණෙනි ඉස්සර වෙච්ච දෙයක් මේ කියන්න යන්නේ. සවැත් නූර් හිටියා වේදේහිකා කියලා නෝන කෙනෙක්. ඔය වේදේහිකා ගැන මේ විදිහේ සුන්දර කීර්තිරාවයක් පැතිර තිබුණා. වේදේහිකා මැඩම් අරි කීකරු තැනැත්තියක්. වේදේහිකා ගෘහණිය යටහත් පැවතුම් ඇති තැනැත්තියක්. වේදේහිකා ගෘහණිය උපශාන්ත තැනැත්තියක්. තමන්ට කවද මතක් වෙන්නේ? මේ වෙලාවේ තමන්ව මතක් කරගත්තා නම් හොඳයි. කොහොමද? වේදේහිකා ගෘහණී හරිම කීකරු තැනැත්තියක්. මේ වෙලාවේ තමන්ට මේක ගලප ගන්න පිළිවට මං ගැන තමයි කියන්නේ කියලා හිතුවට කමන්නේ. ඉස්සරහ විස්තරෙත් එක්ක. වේදේහිකා ගෘහණිය යටහත් පැවතුම් ඇති තැනැත්තියක්. වේදේහිකා ගෘහණී උපශාන්ත තැනැත්තියක් කියලා අර වේදේහිකා නෝනගේ මේ කීර්තිරාවේ පැතිලා තිබ්බා. වේදේහිකාට හිටිය කාලි කියලා දාසියක්. හරි දක්ෂ කෙනෙක්, කම්මැලි නෑ, හැම දෙයක්ම හොයලා බල කරනවා. දවසක් ඔය කාලිට හිතුණා මෙහෙම, මගේ ස්වාමී දියණිය ගැන මේ විදිහේ සුන්දර කීර්තිරාවයක් පැතිරලා යනවා. වේදේහිකා ගෘහණී හරිම කීකරු තැනැත්තියක්. වේදේහිකා ගෘහණිය යටහත් පැවතුම් ඇති තැනැත්තියක්. වේදේහිකා ගෘහණී උපශාන්ත තැනැත්තියක් කියලා. ඇත්තෙන්ම දැන් මේ කාලි කල්පනා කරනවා, මගේ ස්වාමි දියණියගේ හිතේ තිබෙන්නා වූම කෝපය මම මතු කරන්න නැතුව ඉන්නවද? ඇත්තටම මේ වේදේහිකාගේ හිතේ තියෙන කෝපය මම මතු කරන්න නැතුව ඉන්නවද?
එහෙම නැත්තම් කෝපයක් ඇත්තටම මේ වේදේහික නෝනට නැද්ද කියලා කාලිට හිතුණ දවසක් මම මේක හොයලා බලන්න ඕනයි කියලා කාලිට හිතුණා මොකක් හරි හිතුණා කාලිට දැන් මේක ඇත්තටම වෙච්ච සිද්ධියක් ඉස්සර මම මගේ ස්වාමි දීනේගේ ස්වභාවය විමසලා බලන්න ඕනයි කියලා මේ කාලිට හිතුණා ඉතින් කාලි මෙහෙකාරිය ඔන දවසක් පහුදා දැන් හිටිලා පහුදා නැගිට්ටා මේ දවල් වෙලා එදා වේදේහික අර ගෘහපතිනිය කාලි මේකාරියට කියනවා ඒ කෙල්ල කාලි ඇයි ස්වාමී දිනිය කියලා හෙව්වා කෙල්ල ඔබ මොකද දවල් වෙලා නැගිට්ටේ කියලා හෙව්වා මේ මොකුත් නැහැ කිව්වා ස්වාමී මැඩම් මොකුත් නැහැ කිව්වා එහෙමද මේ පෞකාර වැඩකාරී එතකොට මොකවත් නැතුවයි දවල් වෙලා නැගිට්ටේ කිව්වා කියලා කෝප වෙලා නොසතුටු වෙලා නිකන් ඇහි බෙමත් අකුල ගත්තා අකුලගෙන ගියා එතකොට මේ කාලිට හිතුණා හරි ඇතුලේ තියෙනවා මේ දඟර ගහපු නයා මේ ඔන්න එනවා දඟර දිගේ අරගෙන කෝපේ තියෙනවා මේ මතු කරන්නේ නැතුව ඉඳලා තියෙන්නේ එතකොට අපි ඇත්තරම අපි සාමාන්‍ය අපි ඉස්සරහා ඉන්න මිනිස්සුන්ගේ මේ පරිචාවන දන්නේව නැතුව ලක් වෙනවා ඇති නේද අපි හිතන්නේ නැතුණාට එහෙම වෙනවා ඇත්තටම එතන කාලි කල්පනා කරලා තියෙනවා මේ කෝපේ තියෙනවා නොතිබෙන දෙයක් නෙමෙයි මං හොඳට හොයලා බලලා වැඩ කරන නිසා තමයි මේ මතු කරන්නේ නැතු වෙන්නේ මම ඔක්කොම හොයලා බලලා කරනවනේ ඒ නිසා තමයි මේ තරහ ගන්න නැතු වෙන්නේ නොතිබිලා නෙමෙයි කියලා කාලි කල්පනා කළා තවත් බලන්නම්කො පොඩ්ඩක් කියලා හිතුවා කාලි දැන් ඉදා දැන් උන කලින් දවසේ අපි හිතමුකෝ වෙනදා මෙයා පාන්දර 4ට නැගිටිනවා එදා ඔන්න පළවෙනි දවසේ උදේ 8ට නැගිට්ටා කියලා හිතන්නකො ඔන්න සැරකලානේ පළවෙනි දවසේ ඔන්න පහුවදා 9යි ඒ කෙල්ල කාලි කිව්වා ඇයි ඒ ස්වාමී දිනිය කියලා හෙව්වා ඔබ මොකද අද දවල් නැගිට්ටි කියලා හෙව්වා නැහැ කිව්වා අපිට වෙන දේ නේද මොකොත් නැහැ කිව්වා දෙවොම අපිට වුණොත් එහෙම හිතන්න ඒ පාපි වැඩකාරී උඹ ගොඩක් කළා දවල් නැගිට්ටේ එතකොට අද මොකොත් නැතුව නේ කේන්ති ගියා බැන්නා පැනලා ගියා එතකොට කාලිට හිතුණා මේ ඕන හරි මට හිතුණා හරි මම මේ හැමදේම හොයලා බලන නිසා තමයි තරහ ගන්න නැතුව ඉන්නේ තවත් පොඩ්ඩක් බලන්න ඕන ඇත්තට මොකද කරන්න කියලා එදත් ඕන අපි හිතමුකෝ 10:30 11යි කියලා දැන් මේ පඩි ගෙවල වැඩ කරගන්නවනේ මේ දවස් දෙකට ඔන්න මේ වේදේහිකාට වෙච්ච වැඩි. ඔය තුන්වෙනි දවසේ. ඒ කෙල්ල කාලි ඇයි කියලා හෙව. දැන් මේව නෙමෙයිනි කියන්නේ ඇත්තනේ. ඔබ මොකද අද දවල් වෙනකන් නැගිට්ටේ නැත්තේ? මොකුත් නැහැ කිව්වා. එහෙම හිතන්නකො. ආ. ඒ පාපි වැඩකාරිය. ඔබ මොකවත් නැතුව එහෙනම් හොඳට නිදාගෙන ඉඳලාදී දවල් වෙනකන්නේ. කියලා කේන්ද ගත්තා නොසතුට හිතේ ඇති කරගත්තා දොර පොල්ල ගත්තා ගැහුවා ඔළුවට ඔළුව පැලුණා දැන් අර මං කියාර වේදේහිකා ගැන අර කීර්තිරාවය පැතිලා තියෙනවා කියලා වේදේහිකා තමන්ගේ වගේ කියලා හිතාගන්න කිව්වා මතකද එදකට සතුටු වෙනින් දන්නේ මේ වේදේහිකාගේ වගේම තමයි අපිත් කියලා දැන් බලපුවා වේදේහිකාව මතු වෙනවනේ අපි යසෙයි. එතකොට වේ අර වේදේහිකාගේ දොර පොල්ලෙන් පහර කාපු කාලි දොර ඔළුව බදාගෙන ලේ ගලද්දී එළියට පැනලා වටේ පිටේ අහල පහල මිනිසුන්ට කෑ ගහලා කිව්වා මෙන්න මේ වරෙල්ලා මේන් බලාපල්ලා කීකරු තැනැත්තියක් කියලා උඹලා හිතාගෙන හිටපු වේදේහිකාගේ වැඩේ මේන් බලාපන්
දවල්ලා නැගිට්ටා කියලා දොරපොළනේ උළුට ගහලා ඔන්න ඔළුව පැලුවා මේක කරන්නේ කොහොමද කියලා ඇහුවා ඒ වේදේහිකා ඔච්චර කීකරු දැනක් තියන්න එතකොට ටික දවසක් යනකොට අර වේදේහිකා ගැන අපකීර්තිය පැතිරලා ගියා ඊතර මේ කේන්ති ගත්තම වෙන දේ අපකීර්තිය පැතිරලා යනවා ඊතර ඔබ කේන්ති ගන්නකොට ඔබ දන්නේ ඔබ ගැන අපකීර්තිය පැතිරලා ගිහිල්ලා දැන් කේන්ති ගන්න නැති කෙනෙකුත් ඉන්නවා කේන්ති ගන්න කෙනෙකුත් ඉන්නවා ඔබ ගිහිල්ලා වචනයක් හරි කතා කරන්න කැමති කාත් එක්කද කේන්ති ගන්න නැති කෙනා එක්කනේ ඒතර ස්වභාවයෙන්ම ඔහු ගැන කීර්තියක් පැතිරලා අපේ හිත නැවෙන්නේ ඔහු ගැනමයි මහණෙනි යම් කිසි භික්ෂුවක් සිවුරු පින්ඩපාත සේනාසන ගිලන්පස බේත්හෙත් ලැබෙනකොට විතරක් කීකරු වෙනවා නම් හරි ලස්සනයි යම් භික්ෂුවක් සිවුරු පින්ඩපාත සේනාසන ගිලන්පස බේත්හෙත් ලැබෙනකොට විතරක් කීකරු වෙනවා නම් එකරුණිනේ භික්ෂුව කීකරුයි කියලා කීකරු ගවට පත් වෙනවා කියලා මම කියන්නේ නැහැ කියලා ඇයි ඒ කීකරුකම තියෙන්නේ සිවුරු පින්ඩපාත සේනාසන බේතේත් ටික ලැබෙනකන් විතරයි. දැන් බලන්න අපි ඇසුරු කරන මිනිස්සු අපි වටේ ඉන්න අය. ඒතර කීකරු වෙලා ඉන්නේ කීකරුයි වගේ පේන්නේ Tamanට ඕන දේ අඩුපාඩුවක් නැතුව ලැබෙනකොට විතරයි. ඒතර ඇයි මම එහෙම නොකියන්නේ? භාගතුන් වහන්සේ වදාළ මහණෙනි ඒ භික්ෂුවට සිවුරු පින්ඩපාත සේනාසන ගිලන්පස බේත්තේ නොලැබී ගියොත් අකීකරු වෙනවා අකීකරු බවට පත් වෙනවා මේ අපේ අපිව කන පිට හරෝල ඇතුලේ තියෙන ටික මේ භාගතුන් වහන්සේ පෙන්නනවා මහණෙනි යම් භික්ෂුවක් ධර්මයටම සත්කාර කරමින් ධර්මයටම ගෞරව කරමින් ධර්මයට සැලකිලි දක්වමින් කීකරු වෙනවා නම් කීකරු බවට පත් වෙනවා නම් අන්නේ භික්ෂුවටයි මම කියන්නේ කීකරුයි කියලා. කීකරු බවට පත් වෙනවා කියලා. ඒ නිසා මහණෙනි මේ විදිහටයි ඔබ හික්මී යුත්තේ. ඔන්න තව දෙවෙනි කරුණක් තියෙනවා හික්මෙන්ද. එදිට මේක මේ වචන ටික අහලා මේ දේශනාවේ මේ කරුණ ටික අහලා ඔබ හික්මෙන්න ඕන. ඔන්න තව අවවාදයක්. ඒ නිසා මහණෙනි ඔබ හික්මී යුත්තේ මේ විදිහටයි ධර්මයටම සත්කාර කරමින් කුමට සත්කාර කරමින්ද ධර්මයට මේ දේශනාවේ නම කකචූපම සූත්‍රය මේක කියවන්නයි ධර්මයටම සත්කාර කරමින් ධර්මයටම ගෞරව කරමින් ධර්මයටම සැලකිලි දක්වමින් කීකරු ඉන්නවා කීකරු බවට පත් වෙනවා කියලා ඔන්න ওই විදිහට හික්මෙන්න ඕන. ඒතර එහෙම හික්මෙන කෙනා සිව්පසය මත තමගේ කීකරු වකීකරු බව කියන එක වෙනස් කරගන්නේ. ඒතර ධර්මයටම කීකරු සත්කාර කරමින් ධර්මයටම ගෞරව කරමින් ධර්මයට සැලකිලි දක්වමින් කීකරු ඉන්නවා කීකරු බවට පත් වෙනවා කියලා හික්මෙන්න ඕන. ඒතර මේක තමයි මේ දේශනාවේ අරගෙන දෙවනියට පුරුදු කරන්න තියෙන ඔන්න අවවාදෙ. මෙහෙම පුරුදු කරන්න පුළුවන් නම් මෙහෙම කරනවා නම් අපිට වේගෙන් ධර්මයේ තුල ඉස්සරහට යන මේ දේවල් වලින් කොච්චර පස්සට ඇදලා දානවද අපි. මේ වගේ මේ ද්වේෂය නිසා කොච්චර අපි පස්සට ඇදලා දානවද. දැන් හිතන්න ද්වේෂය තරහාව තරහ කියන හිතවිල්ලත් එක්ක තරහ කිතට ආපු වෙලාවක කොච්චර ඒ කායිකව කොච්චර අපහසුයක් එනවද හිතට මේ කායිකව කොච්චර අපහසුයක් එනවද يعني දත් මිටු කනවා අත් මිටි මුලවනවා සමහර බිත්ති වලට ගහනවා පුටු වලට ගහනවා ඒ කේන්තියත් එක්ක ඒතර ඒ වගේ අර ද්වේෂයේ හිතේ පෝෂණය වෙනකොට අර නීවරණ දුරු කරන්නේ කොහොමද මහන්නි සමාධිය වඩන්න සමාධිමත් සිත් ඇති භික්ෂුව යථාභූත ඥානය ඇති කරගන්නවා. එතන යථාභූත ඥානය ඇති කරගන්න සමාධිය වඩන්න ඕන. සමාධිය ඇති කරගන්න නීවරණ දුරු කරන්න ඕන.
ද්වේෂයෙන් බැටකනකොට ද්වේෂයට යටවෙලා යනකොට කොහොම සමාධියක් හදන්නද? එතකොට සමාධිය හදාගන්න බැරි වෙන හේතු දැන් හිතන්න ගෙදර අපි හිතමු මේ අපිට වරදින වැරදිල්ල අපි හිතමු ගෙදර හවස අපි 6ට භාවනා කරන්න හිතන් ඉන්නවා හවස 6ට මෛත්‍රී භාවනා කරන්න තමයි වෙලාව දාගන්නේ භාවනාවට වාඩි වෙලා ඔන්න විනාඩියක් ගිහිල්ලා ඔන්න හුස්ම ඔන්න පණී දැන් ඇති භාවනා කරන වාඩනවා කියලා හොඳ හුස්මකුත් හෙලලා වාඩි වෙනකොටම දොරට තට්ටු කරලා මේ තේ එකක් හදනවද කියනවා. එතකොට වඩන්න යන්නේ මෛත්‍රිය එන්නේ මොකද්ද? එන්නේ කේන් තියෙන්නේ ඉඳලා වාඩි වුණා විතරයි මේ දැම්ම තේ බොන්න හිතුණද කියලා තත්කුරු කාගර නැගිටිනවා. එතන මෛත්‍රී වඩන්න යන්නේ ද්වේෂය දුරුකරන්න සිහිය නැති නිසා ඒ වෙලාවේ නැති ද්වේෂයක් උපදිනවා. බලන්න වරදින සිහිය නැති දෙන වරදින වැරදිල්ල. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා වදාලා අනුන් විසින් ඔබට කියන වචන ක්‍රම පහකින් අසන්න ලැබෙනවා. ඔන්න අනුන් කියන වචන ඔබට ක්‍රම පහකින් අසන්න ලැබෙනවා. කලටත් අකලටත් අසන්න ලැබෙනවා. ඔන්න අපිට වචන අහන්න ලැබෙනවා මේ විදිහට. ක්‍රම පහකට කලටත් අකලටත් අහන්න ලැබෙනවා. ඊළඟට සත්‍ය වචනේනු අසත්‍ය වචනිනු අසන්න ලැබෙනවා. මොලොක් වචනේනු දරුණු වචනිනු තහන ලැබෙනවා අපිට. ඊළඟට යහපත ඇති කරන වචනේනු අයහපත ඇති කරන වචනිනු තහන ලැබෙනවා. මෙත් සිතින් යුතු වචන ද්වේෂ සහගත වචන තහන ලැබෙනවා. ඔන්න ඔය වචන ඔය ක්‍රම පහට අහන්න ලැබෙනවා. පළවෙනි එක තමයි කලටත් අකලටත් අහන්න ලැබෙනවා. දෙවැනි එක සත්‍ය වචනේනු සත්‍යනුත් අහන්න හම්බ වෙනවා අසත්‍යනුත් අහන්න හම්බ වෙනවා. ඊළඟට මොලොක් වචනේනු දරුණු වචනිනුත් අහන්න ලැබෙනවා. යහපත ඇති කරන වචනිනුත් අයහපත ඇති කරන වචනිනුත් අහන්න ලැබෙනවා. ඊළඟට මෙත් සිතින් යුතු වචනත් ද්වේෂ සහගත වචනත් අහන්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට මහණෙනි අනිත් උදවිය ඔබට වචන කියද්දී කිව යුතු වෙලාවටත් නොකිව යුතු වෙලාවටත් වචන කියාවි. මහණෙනි අනිත් උදවිය ඔබට වචන කියද්දී සත්‍යේනුත් අසත්‍යේනුත් වචන කියාවි. මහණෙනි අනිත් උදවිය ඔබට වචන කියද්දී මොලොක් ලෙසත් දරුන් ලෙසත් වචන කියාවි. මහණෙනි අනිත් උදවිය ඔබට වචන කියද්දී යහපත පිණිසත් අයහපත පිණිසත් වචන කියාවි. අනුත් උදවිය ඔබට වචන කියද්දී මෛත්‍රී සිතනුත් ද්වේෂ සිතනුත් වචන කියාවි. දැන් ওই විදිහට වචන කියනව නේද අපිට කියන්නේම ওই ටිකනේ දින. එතකොට මහණෙනි ඔබ මේ විදිහට හික්මිය යුත්තේ අර වචන අර වික්‍රම පහට අහන්න ලැබෙනකොට මගේ හිත වෙනස් කරගන්නේ මම පාපී වචන කියන්නේ හිතානුකම්පීව ඉන්නවා ද්වේෂයෙන් තොරව මෛත්‍රියෙන් ඉන්නවා මේක ඇත්තටම අමාරු වැඩක් කරන කෙනෙක්ට අමාරු වැඩක් කරන්නේ නැති කෙනෙක්ට මේක අමාරුද නැද්ද කියලා තේරෙන්නේ නැහැ. හැබැයි මේක කරන කෙනෙක්ට අමාරු වෙලා. දැන් හිතන්න. දැන් ඔන්න. දැන් හොරකම් කරලා නැහැ. ඉන්නේ හොරා කියනවා. ඒතර ඒක අසත්‍යයෙන් නේද අහන්න ලැබෙන්නේ. ඒක අසත්‍යයෙන් අහන්න ලැබෙන්නේ හොරා. දැන් හොරකම් කරපු නැති කෙනෙක්ට හොරා හොරා කියනකොට ඔන්න එකපාරක් කියනකොට හිටියා. දෙවිලි පාරත් හොරා කියනවා. එතකොට එනවා නේද ඉවසන්න බැරි කමක්.
ඉවසන්න බැරි කමක් එනව නේද? ඇත්තටම හිතේ එනව නේද? දෙවන අපි සාමාන්‍ය කෙනෙක්ට බයින මහා පිස්සෙක් කියලා බයිනෝ. එතන පිස්සු හැදි නැති කාලෙක නේද මේ පිස්සෙක් කියලා බැනුම් අහන්න. නැ පිස්සු නෑනේ. එතකොට ඒක සුදුසු කාලේ අහන එකක් නෙමෙයි නේද මේ වචනේ? නේ සුදුසු කාලේ අහන එකක් නෙමෙයි. පිස්සා කියලා බයිනෝ. පිස්සෙක් කියලා බයිනෝ. එතකොට මේ ඒක සුදුසු කාලේ අහන එකක් නෙමෙයි. පිස්සු නෑනේ දැන්. එතකොට ඒ වගේ තැන්වලදී සත්‍යයෙන් අහනවා. ඒ වගේම අසත්‍යනුත් වචන අහන්න ලැබෙනවා. මොලොක් වචනෙන් අහන්න හම්බ වෙනවා. දරුණු වචන වලින් අහන්න හම්බ වෙනවා. යහපත ඇති කරන වචනිනුත් අයහපත ඇති කරන වචනිනුත් අහන්න ලැබෙනවා. මෙත්සිතින් යුතු වචනත් ද්වේෂ සහගත වචනත් අහන්න ලැබෙනවා. එතකොට බලන්න මේ වචන මේ පහ අහන්න ලැබෙනවා. කල්පලා බලන්න. ඒතර භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට අහන්න ලැබෙනකොට ඔබ මේ විදිහට හික්මිය යුත්තේ. ඇත්තටම මේ ඒ ඒ තැන්වලදී කොතනකවත් තියෙනවද බුදුරජාන් වහන්සේ දේශනා කළා ඔහුව මෙහෙම හදන්න මහණෙනි. ඒ වචන කියන කෙනාව මෙහෙම හික්මවන්න. ඔහුට මෙහෙම අවවාද කරන්න. ඔහුව මෙහෙමයි ඔබ හික්මිය යුත්තේ කියලා කොහොමවත් දේශනා කළා කොතනවත් නෑ නේද? ඒ හැමතැනදීම කොහොමද දේශනා කළේ? ඒ ඒ විදිහට වචන අහන්න ලැබෙනකොට අපි යන්නේ හැමතිස්සෙම මේකව මෙහෙම හදන්න ඕන. මුකේ කට වැඩි. යෝ හොම්බට තල අයින්න ඕන. ඒක එතකොට අපි යන්නේ ඔය ඔයාට එහෙම කතා කරන්න දෙන්න වටින්නේ නැහැ එයාට. එයා කවුද? එයාට තියෙන අයිතිය මොකද්ද? ඔයාට ඔහොම කතා කරන්න කියලා අපි හැමදෙස්සම හදන්නේ කාව හදන්නද? ඒ කියන කෙනාව හදන්න. ඒ භාගතුන් වහන්සේ එහෙම නෙමෙයි. ඒ කොයි විදිහට වුණත් භාගතුන් වහන්සේ වදාලේ එතනදි හික්මවන්න ඕන යාව නෙමෙයි. මහණෙනි ඔබ මේ විදිහට හික්මීති. ඔබයි හික්මෙන්න ඕන වෙන කෙනෙක්ගේ වචන අහනකොට දරුණු කලටත් අකලටත් වෙන කෙනෙක්ගේ වචනයක් ඇහෙනකොට සත්‍යේනොත් අසත්‍යේනොත් වෙන කෙනෙක්ගේ වචනයක් ඇහෙනකොට මොලොක් වචනේනොත් දරුණු වචනේනොත් වෙන කෙනෙක්ගේ වචන අහනකොට යහපත ඇති කරන වචනත් අයහපත ඇති කරන වචනත් අහන්න ලැබෙනකොට මෙත්සිතිනුත් වෙන්න පුළුවන් ද්වේෂේනොත් වෙන්න පුළුවන්. එහෙම වචන අහනකොට හික්මවන්න ඕන වෙන කෙනෙක් නෙමේ ඔබවයි. කොහොමද? මගේ හිත වෙනස් කරගන්නේ. මම පාපී වචන කියන්නේ. හිතානුකම්පීව ඉන්නවා. ද්වේෂෙන් තොරව මෛත්‍රියෙන් ඉන්නවා කියලා කියලා එහෙම හිතන්න පුරුදු වුණොත් ප්‍රශ්නේ විසඳලා නේද? ප්‍රශ්නේ විසඳලානේ. එතකොට අපි හිතමු අපිට දවසට හම්බ වෙනවා පුද්ගලය 100ක් කියලා කටයුතු කරන්න. එතකොට පළවෙනිට හම්බෙන පුද්ගලයා බැනගෙන බැනගෙන යනවා. අපි කියනවා නෑ ඔබ උහුම හරියන්නේ නෑ ඔබ මෙමෙ හැදියා කියලා. එයාට ඒ විදිහට කියලා දෙවෙනි පුද්ගලයා ළඟට යනකොට දැන් අර පළවෙනි කෙනා බැනපු එකෙන් හිත රිදෙනවා. හිත රිදලා ඔයා ඔහොම කියන්න එපා කියලා එයාව හදලා දෙවෙනි කෙනා ළඟට යනකොට දෙවෙනි කෙනාත් බයිනවා. එයාට තවවාද කරලා හිත රිද්දෝගෙනම යනවා තුන්වෙනි කෙනා ළඟ. එයාත් බයිනවා. දැන් 100ක් ගාවට යනකොට 100ම බයිනවා. 100ම හදනවට වඩා ලේසි නැද්ද? මෙතන හදාගත්තම තමන්. එදොර ඒක වෙහෙසක් නේද? ඒකනේ කරන්න බැරි වැඩක් නේද? ඒ කියන්නේ වෙන කෙනෙක් දැන් ඔබ හිතන් ඉන්නව නේද ඔය හිත ඔබේ කියලා. දැන් ඔබ හිතන් ඉන්නවා මේ මගේ හිත මම හිතනවා මම මාට එහෙම හිතනවනේ මම කියලා හිතන් ඉන්නවනේ ඔය හිත. දැන් ඊළඟ විනාඩියේදී ඔබේ හිතේ ඇති වෙන සිතිවිල්ල ඔබට කියා ගන්න බෑ. තමන්ට ඕන හිත පවත්වන්න බෑ නේද? ඊළඟ විනාඩියේ මොකද්ද හිතෙන්නේ කියලා දැන් කියන්න පුළුවන්ද? එහෙම වගකීමක් ගන්න බෑ තමන්ට තමන්ගේ හිත සම්බන්ධයෙන්. ඒ වුණත් අපි බලාපොරොත්තු වෙනවා අසවලා මේ විදිහට ඉන්න ඕන. අසවලා මං කියන දේ අහන්න ඕන කියලා ඔය හිත ඉපදිච්ච ගමන් අර්බුදයක්ම තමයි. ඒ නිසා අපි දැන් බලන්නකෝ ඒ හරි පුදුමයි
ඒ භාගතුන් වහන්සේගේ අවවාදය මහණෙනි අනිත්තුදුවේට අනිත්තුදුවේ ඔබට වචන කියද්දී කිව යුතු වෙලාවටත් නොකිව යුතු වෙලාවටත් වචන කියාවි සත්‍යේනුත් අසත්‍යේනුත් වචන කියාවි මොලොක් ලෙසත් දරුණු ලෙසත් වචන කියාවි යහපත පිණිසත් අයහපත පිණිසත් වචන කියාවි ඔබට මෛත්‍රී සිතනුත් ද්වේෂ සිතනුත් වචන කියාවි එතකොට එහෙම පුද්ගලයෝ ඇසුරු කරන්න ලැබෙනකොට හදන්න ඕන ඒ අයව නෙමෙයි හික්මවන්න ඕනේ ඒ අයව නෙමෙයි අන්නේ අවස්ථාවවලදී මහණෙනි ඔබ මේ විදිහට හික්මිය යුත්තේ කොච්චර ලස්සනද තමන් තුලම නිවෙන්න නේද මේ තියෙන්නේ එතකොට මෙහෙම හික්මුනොත් මගේ හිත වෙනස් කරගන්නේ නැහැ මං පාපී වචන කියන්නේ හිතානුකම්පාව ඉන්නවා ද්වේෂයෙන් තොරව මෛත්‍රියෙන් ඉන්නවා කියලා කියනකොට අර සීයම බැන්නත් ප්‍රශ්නයක්ද ප්‍රශ්නයක් නෑ ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ පුද්ගලයා කෙරෙහි මෙත්සිතර පතුරවාගෙන අපි වාසය කරනවා ඒ බයින කෙනා ඒ වගේම ඒ මෛත්‍රියට අරමුණු වූ සකල ලෝකයේටම හරි පුදුමයි ඒ වගේම මෛත්‍රියට අරමුණු වූ ඒ සකල ලෝකයේටම වෛර නැති තරහ නැති විපුල වූ අප්‍රමාණ පළල් සිතකින් යුතුව මෙත්සිත පතුරවාගෙන වාසය කරනවා ලේසි වැඩක් කියලා හිතනවද මේක දැන් බණින කෙනාටම මෛත්‍රී වඩන්න කියන්නේ මේ දේශනා කරන්න එතකොට එහෙම බණින කෙනාට මෛත්‍රී වඩන්න කෙනෙක්ට පුළුවන් නම් ඒ හිත කොච්චර පුළුල්ද ඒ එහෙම හිතක් කෙනෙක්ට තියෙනවා නම් ඒ හිත කොච්චර පුළුල්ද අපි ඔන්න හික්මෙන්න තියෙන ක්‍රමේ ඒ වගේ තැන්වලදී අර පස් ආකාරයකට වචන අහනකොට මෙන්න මෙහෙම හික්මෙන්නේ කොහොමද මේකත් මතක තියාගන්න මගේ හිත වෙනස් කරගන්නේ මම පාපී වචන කියන්නේ හිතානුකම්පීව ඉන්නවා ද්වේෂයෙන් තොරව මෛත්‍රියෙන් ඉන්නවා කියලා ඒ පුද්ගලයා කරෙහි මෙත්සිත පතුරවාගෙන අපි වාසය කරනවා ඒ වගේ මෛත්‍රියට අරමුණු සකල ලෝකයේටම වෛර නැති තරහ නැති විපුල අප්‍රමාණ පළල් සිතකින් යුතුව මෙත්සිත පතුරවාගෙන වාසය කරනවා කියලා මහණෙනි ඔබ හික්මිය යුත්තේ ඔය විදිහටයි මහණෙනි ඒක මේ වගේ දෙයක් ඔන්න එක පුරුෂයෙක් උදැල්ලකුයි කූඩේකුයි අරගෙන එනවා කියලා හිතමු ඔන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි එක පුරුෂයෙක් උදැල්ලකුයි කූඩේකුයි අරගෙන එනවා එයා මෙහෙම කියනවා ඒ උදැල්ලකුයි පොඩි කූඩේකුයි අරගෙන ඇවිල්ලා කියනවා මම මේ මහ පොළව නොපොළවක් බවට පත් කරනවා ඒ කියන්නේ මේ පොළව මම මේ කූඩේ උදැල්ලයි අරගෙන ඇවිල්ලා මේ පොළව නැති කරනවා කියලා එයා මොකද කරන්නේ අර උදැල්ලයි කූඩේ අරගෙන අර උදැල්ලෙන් අර පොළව හාර හාර කූඩේට පස් පුරවනවා ඒ තැන හැමතැනම පස් ටික හාරන පහාරන පස් ටික විසි කරලා දානවා ඒ ඇයි මෙයා මේ දඟලන්නේ වල වලක් හාර 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 පොළව හාර හාර අර පස් හැමතැනම විසි කරනවා පොළව නොපොළවක් කරන්න පොළව නැති කරන්න හදන්නේ මේ ඊළඟට පස් හැමතැනම විසිරෝලා ඒ තැන ඒ පොළව කෙරෙහි අප්‍රසාදයෙන් පොළවට කෙල ගහනවා ඒ පොළවට ඒ තැන ගිහිල්ලා මෙයා මුත්‍රා කරනවා මේ පොළව නැති වෙයන් පොළව නැති වෙයන් කියලා මේ චූටි කූඩේකුයි මේ උදැල්ලකුයි අරගෙන මහණෙනි ඔබට මොකද්ද මේ ගැන හිතෙන්නේ අර මිනිස්සයාට පුළුවන්ද මේ මහ පොළව නොපොළවක් කරන්න ස්වාමීනි ඔහුට ඒක කරන්න බෑ ඇයි එහෙම කරන්න බැරි ස්වාමීනි මේ මහ පොළව ගැඹුරුයි මැනලා ඉවර කරන්න බෑ ඒ නිසා මහ පොළව නොපොළවක් කරන එක ලේසි වැඩක් නෙවෙයි. එහෙම කරන්න ගියොත් ඒ පුද්ගලයාට සිද්ධ වෙන්නේ කලන්තය හැදිලා වෙහෙසට පත් වෙන එක විතරයි. මහ පොළව නොපොළවක් කරන්න ගියොත්. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ආයේ අර අවවාද දේශනා කළා.
මහණෙනි අන්විසින් ඔබට කියන වචන ක්‍රම පහකින් අසන්න ලැබෙනවා කලටත් අසන්න ලැබෙනවා අකලටත් අසන්න ලැබෙනවා සත්‍ය වශයෙන් උත් අසත්‍ය වශයෙන් උත් අහන්න ලැබෙනවා මොලොක් වචනේන උත් දරුණු වචනේන උත් අහන්න හම්බ වෙනවා යහපත ඇති කරන වචනේන උත් අයහපත ඇති කරන වචනේන උත් අහන්න ලැබෙනවා මෙත් සිතින් යුතු වචන දේශ සහගත වචන අහන්න ලැබෙනවා මහණෙනි අන් මේ වෙලාවට ඒ විදිහට කියනකොට ඔබ මේ විදිහටයි හික්මියුත්තේ මගේ හිත වෙනස් කරගන්නේ මම පාපී වචන කියන්නේ හිතානුකම්පී වෙන්නවා ද්වේෂයෙන් තොරව මෛත්‍රියෙන් ඉන්නවා කියලා ඒ පුද්ගලයා කෙරෙහි මෙච්චිත පතුරවාගෙන අපි වාසය කරනවා ඒ වගේම මේ මෛත්‍රියට අරමුණු වූ සකල ලෝකේටම පොළොව හා සමාන සිතින් වෛර නැති සිතින් තරහ නැති සිතින් විපුල වූ අප්‍රමාණ වූ පළල් සිතකින් යුතුව මෙච්චිත පතුරවාගෙන වාසය කරනවා කියලා ඔබ හික්මෙන්න මහණෙනි කියලා බාගතුන් වහන්සේ වදාළා. එදිර ඔබට තේරෙනවා නේද මේ දේවල් නොකර අපිට ධර්මයේ තුල ඉස්සරහට යන්න බෑ කියලා. මේව අපි පුරුදු කරන්න ඕන. ඒ නිසා ඒ එන තරහට යට වෙලා ගියොත් ඔබටත් මටත් වෙන්නේම මේ ධර්මයේ තුල ඉස්සරහට යන්න බෑ. මේ ශාසනය තුල අභිවෘද්ධියක් ලබන්න බැරි බවමයි. තරහ ආව සිහි කරන්න ඕන මෙන්න මේ විදිහටයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළ තබ උපමාව. පුරුෂයෙක් එනවා ඔහු එන්නේ කහ පාට හෝ නිල් පාට හෝ මදටිය පාට හෝ සායම් අරගෙන. එයා ඇවිල්ලා මං දැන් මේ ආකාශේ පින්තූර අඳින්නයි හදන්නේ රූප පෙන්වන්නයි හදන්නේ කියලා අර තීන්තවලි ආකාශ චිත්‍ර අඳින්න හදනවා. මහණෙනි ඔබට මේ ගැන මොකද හිතෙන්නේ? අර පුරුෂයාට පුළුවන් ද ආකාශ පින්තූර අඳින්න? ආකාශ පින්තූරද පින්තූර ඇඳලා පෙන්වන්න? ස්වාමීන් වහන්සේ උට කරන්න බෑ ඒක. ඇයි එහෙම කරන්න බැරි? ස්වාමී මේ ආකාශයේ අරූපී දෙයක්. ඒක දැක ගන්න බෑ. ඒ නිසා ආකාශයේ රූප අඳින එක රූප ඇඳලා පෙන්වන එක ලේසි වැඩක් නෙමෙයි. ඒකෙන් සිද්ධ වෙන්නේ මේ මිනිස්යාට කලන්තය හැදෙන එක. වෙහෙසටපත් වෙන එක විතරයි. ඔන්න ඔය විදිහටමයි ඔබට අනිත් උදෙකී වචන අහන්න ලැබෙනවනේ ක්‍රම පහකට. ඒ කොයි විදිහට අහන්න ලැබුණත් ඔබ හික්මෙන්න ඕන එහෙමයි. මහණෙනි ඔන තව උපමාවක් දේශනා කළා. ඇවිලෙන හුලුවත්තක් අරගෙන මිනිස්සෙක් එනවා. එයා කියනවා මේ ඇවිලෙන හුලුවත්තෙන් ගංගා නදිය මං රත් කරනවා. හොඳටම රත් කරනවා බුබුලු දානකම්. හුලුවත්තක් අරන් ඇවිල්ලා. මහණින් ඔබට මොකද හිතෙන්නේ? අර මිනිස්සයාට අර ඇවිලෙන හුලුවත්තෙන් ගංගා නදිය රත් කරන්න පුළුවන්ද? හොඳටම රත් කරන්න පුළුවන්ද? ස්වාමීන් වහන්සේ උහුට කරන්න බෑ ඒක. ඇයි උහුට ඒක කරන්න බැරි? ගංගා නදිය කියන්නේ ගැඹුරු එකක්. දැන් මේ උපමා තියෙනවනේ ගැඹුරු එකක් මෙන් ලවසන කරන්න බැරි එකක්. ඉතින් ඇවිලුණු තනහුලකින් ගංගා නදී රත් කරන එක හොඳටම රත් කරන එක ලේසි වැඩක් නෙමෙයි. ඒක කරන්න ගියොත් අර මිනිස්සයාට කලන්තය ඇදලා වෙහෙසටපත් වීම විතරමයි සිද්ධ වෙන්නේ. ඔන්න ඔය විදිහටමයි අනිත් දෙකින් වචන ක්‍රම පහකට අහන්න ලැබෙනවනේ. ඒ නිසා ඔබ අර කලින් කියපු විදිහට දෙන්නේ. අන්න ඒ විදිහට ඔබ මෛත්‍රී හිත පතුරවාගෙනමයි වාසය කරන්න ඕන. ඒ කියන්නේ දැන් අර කල්පනා කරන්න ඕන ක්‍රමයේ තියෙනවනේ. කොහොමද කල්පනා කරන්න ඕන ක්‍රමේ? මගේ හිත වෙනස් කරගන්නේ නැහැ කියන කල්පනාව තියෙනවනම් මම පාපී වචන කියන්නේ නැහැ. ඒ කියන්නේ පොඩ්ඩක් ඔන්න සිහියෙන් අහන්න, කල්පනාවෙන් අහන්න. මේ විදිහට හික්මෙන්න ඕන. මගේ හිත වෙනස් කරගන්නේ නැහැ.
අර අරමුණ අර වෙන කෙනෙක්ගේ වචනය ඉදිරි අර අරමුණ ඉදිරි මගේ හිත වෙනස් කරගන්නේ නැහැ. මේ මමයි එහෙම කරන්නේ. මම පාපී වචන කියන්නේ නැහැ. හිතානුකම්පීව ඉන්නවා. ද්වේෂයෙන් තොරව මෛත්‍රියෙන් ඉන්නවා. ඔන්න කරන්න ඕන ටික. ඒ පුද්ගලයා කරේ මෙත් සිත පතුරවාගෙන අපි වාසය කරනවා. ඒ කියන්නේ මොහත කරවත් ද්වේෂයක් එන්න දෙන්නේ නැහැ. ඒ වගේම ඒ මෛත්‍රියට අරමුණු වූ සකල ලෝකේටම පොළව හා සමාන සිතින් වෛර නැති තරහ නැති විපුල වූ අප්‍රමාණ වූ විපුල වූ අප්‍රමාණ වූ පළල් සිතකින් යුතුව මෙත් සිත පතුරවාගෙන අපි වාසය කරනවා කියලා. දැන් මෙහෙමනේ හික්මෙන්ද කියලා දේශනා කළේ. එතකොට මෙහෙ විදියට හිතක් පුරුදු කරන කෙනෙක්ගේ හිතේ ද්වේෂයක් හටගන්න විදියක් නැහැ නේද? ද්වේෂයක් හටගන්න විදියක් නැහැ. එතකොට ඒකට තමයි භාගතුන් වහන්සේ අර උපමාව වදාලේ. කූඩේකුයි උදැල්ලකුයි අරගෙන යනකොට පොළව නැති කරන්න හදනවා. එතකොට අර විදිහේ හිතක් පුරුදු කරන කෙනෙක්ට අර බාහිර කෙනෙක්ගේ වචනය අදාළ නැහැ. ඒකට තමන්ගේ හිත වෙනස් වෙන්නේ නැහැ. කොච්චර ගැඹුරු උපමාවක්ද? ඒ පොඩි කූඩේකුයි උදැල්ලකුයි අරගෙන යනකොට පොළව නැති කරන්න හදනවා. ඒ වගේ වැඩක් තමයි අර විදිහේ හිතක් පුරුදු කරන කෙනෙක්ට අර බාහිර අර වචන පහක් පස්සාකාරයට වචන ඇහෙනකොට එයාට එයාගේ හිත වෙනස් කරන්න බෑ අර බාහිර වචනවලට. කූඩයක් අරගෙන ඇවිල්ලා උදල්ලකුයි අරන් පොළොව නොපොළොවක් කරන්න හදනවගේ වැඩ. ඊළඟට ආකාශයේ චිත්‍ර අඳිනවගේ වැඩ. දැන් තේරෙනවද උපමාටික මොකද වදාලි කියලා? ඊළඟට තනහුලකින් ගංගා නදී රත් කරනවගේ වැඩ කරන්න බෑ. එතකොට බලන්න අර අර විදිහේ හිතක් තියෙනකොට අර වගේ විපුල මහග්ගත මෛත්‍රී හිතක් තියෙනකොට අර බාහිර දේ පොළොව ඉදිරියේ කූඩේ උදැල්ලයි වගේ චූටි දෙයක්. අර වගේ හිතක් පුරුදු කරනකොට අර තීන්ත ටිකක් අරගෙන ආකාශ චිත්‍ර අඳින්න වගේ වැඩක් වගේ කරන්න බෑ. අර හිත වෙනස් කරන්න බෑනේ. ඊළඟට හුළුවත්ත ගංගා නදී ඉදිරි චූටි දෙයක්. හැබැයි ගංගා නදිය මහා විශාලයි, විපුලයි, අප්‍රමාණයි. ඒ වගේ හිතක් තියෙනකොට අර වචන කොයි විදිහට පසාකාරයෙන් යහුණත් ඒක අර ගංගා නදියකට හුළුවත්තක් වගේ. ඊළඟට එහෙම පුරුදු කරන හිතකට මෙන්න මේ ලස්සන තව උපමාවක්. බලල් හැමෙන් කරපු පසුම්බියක් තියෙනවා. බලල් හැමෙන් ඒක හොඳට සිනුදු කරලා තියෙන්නේ. හොඳටම සින්දු කරලා, ගොඩක් හොඳට සින්දු කරලා, හරිම මෘදුයි, පුළුන් රොදක් වගේ. අර සරසර ගාන ශබ්ද එන්නේ නැහැ. අර වේලිච්ච දෙයකින් වේලිච්ච කොලයක් පොඩි කරනකොට ඒ වගේ එහෙම ගහක කොලයක් වේලලා පොඩි කරනකොට අර සරසර ගාන ශබ්ද, එහෙම නැත්නම් කඩදාසි කොලයක් පොඩි කරනකොට එන සරසර ගාන ශබ්ද නැහැ. ඉතින් කෙනෙක් පොල්ලක් අරගෙන ඇවිල්ලා එහෙම නැත්තම් ගලක් කරගෙන ඇවිල්ලා එයා කියනවා මේ පසුම්බිය බලල් හමින් කරපු මේ පසුම්බිය හොඳට සිරුදු සරසර ගානන සද්ද නැති එකක් තමයි, පුළුන් රොදක් වගේ තමයි. හැබැයි මට පුළුවන් මේ පොල්ලෙන් හරි ගලෙන් හරි ගහලා මේ සරසර ගාන සද්දේ උපද්දවන්න හදන්න පුළුවන් කියලා කියනවා. කරන්න පුළුවන් ද ඒක? කරන්න බෑ. ඒ කියන්නේ ඒ බලල් හැමෙන් අර සිනුදු කරපු පුළුන් රොදක් වගේ කරපු බලල් හැමෙන් අර සද්ද උපද්දවන්න බෑ. භාග්‍යතුන් වහන්සේ අහනවා ඒ පුරුෂයාට අර බලල් හැමෙන් හොඳ සිනුදු කරපු බලල් හැමෙන් ඒ සද්ද උපද්දවන්න පුළුවන්ද? ස්වාමිනී මනුස්සයට බෑ. දැන් ඔබට හිතෙනවා ඇති දැන් බලල් හැම තියලා මේසේ අකුරු තියලා ගලෙන් ගැහුවොත් එහෙම සද්ද එනවනේ කියලා. ඒ සද්ද නෙමෙයි මේ කියන්නේ. බලල් හැමම එකට එක වැදිලා හටගන්න සද්ද තියෙනවනේ. අන්න ඒ ශබ්දය කියන්නේ මේ. ඒ ශබ්දයක් උපද්දවන්න බෑ. ඒකට හේතුව අර බලල් හැම හොද්දට සිනුදු කරලා තියෙන්නේ. පුළුන් රොදක් වගේ නිසා ඒ සද්ද ගන්න බෑ, උපද්දවන්න බෑ.
ඔන්න ඔය විදිහට වචන කියනකොට අනුන් පස් ආකාරයේ ඔබ මේ විදිහට හික්මෙන්න ඕන මගේ හිත වෙනස් කරගන්නේ ඔන්න මේ දේශනා මිතිර ටික මම පාපි වචන කියන්නේ හිතානුකම්පී වෙන්නවා ද්වේෂයෙන් තොරව මෛත්‍රියෙන් ඉන්නවා ඒ වගේම ඒ පුද්ගලයා කෙරෙහි මෙත් සිත පතුරවාගෙන අපි වාසය කරනවා ඒ ඔබ අපි කරන්න ඕන වැඩේ මේ ඒ වගේ මේ මෛත්‍රී තරමුණු සකල ලෝකයේටම බලල් හැමෙන් කරපු පසුම්බිහා සමාන වූ සිතින් වෛර නැති සිතින් තරහ නැති විපුල වූ අප්‍රමාණ පුලුල් සිතකින් යුතුව මෙත් සිත පතුරවාගෙන අපි වාසය කරනවා කියලා ඔබ හික්මෙන්න ඕන මහණෙනි නපුරු හොරු ඇවිදින් මේ දේශනාවේ නම කකචූපමනේ ඒ කියන්නේ කියත උපමා කොට වදාළ දෙසුම තමයි තේරුම භාගතුන් වහන්සේ දේශනා කළ නපුරු හොරු ඇවිදින් මහණෙනි දෙපැත්ත මිට තියෙන කියතකින් මේ ශරීරයේ කොටස් කපනවන එවැනි අවස්ථාවක පවා යමෙක් හිත කිල්ටි කරගත්තොත් උන හොරු කට්ටියක් ඇවිල්ලා මෙයාව අල්ලගෙන ඇදගෙන ගිහිල්ලා අර දෙපැත්තේ මිට තියෙන කියතකින් මෙයාව ඉරනවා ඉර ඉර මස් කෑලි කප කප වෙන් කරනවා කියතේ එවැනි අවස්ථාවක පවා යමෙක් චිත කිලිටි කරගත්තොත් එයා මගේ අනුශාසනාව කරන කෙනෙක් නෙමෙයි එතකොට බලනකොට එහෙම අවස්ථා අපේ ජීවිතවලට ඇවිල්ලා නැහැනේ අපිව කවුද කියතෙන් ඉරුවේ එතකොට එතනින් මෙහා සිද්ධිවලදී අපි කොච්චර ද්වේෂ සහගතව ඉඳලා තියෙනවද කොච්චර කේන්ති අරන් තියෙනවද කොච්චර තරහ ගිල තියෙනවද එතකොට කීතකින් ඉරනකොටවත් තරහයි දැක ඇති කරගන්න එපා එහෙම කළොත් එයා මගේ අනුශාසනාව කරන කෙනෙක් නෙවෙයි අපේ ජීවිතවල තරහ ගියේ අපිව කීතෙන් ඉරලා තියෙනකොටද කීතෙන් ඉරනකොටද නෑ නේ අපි කේන්ති ගත්තේ පොඩි දේවල් වලට අපි කේන්ති අරන් තියෙන්නේ පොඩි පොඩි දේවල් වලට එතකොට එවැනි අවස්ථාවකවත් හිත කිලිටි කරගන්න එපා කියනවා කීයටකින් ඉරද්දී මම පාපී වචන කියන්නේ භාගතුන් වහන්සේ දේශනා කරනවා එවැනි අවස්ථාවක වුණත් කේතකින් ඉරද්දිත් ඔබ හික්මෙන්න ඕන මෙහෙමයි කොහොමද මගේ හිත වෙනස් කරගන්නේ ඇයි පින්වත් මෙහෙම මගේ මේ වගේ ද වෙලාවලදීවත් මගේ හිත වෙනස් කරගන්නේ නැහැ කියලා හික්මන්නේ ඇයි මෙච්චර දරුණු අවස්ථාවලදීවත් මම පාපී වචන කියන්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ දේශනා කරන හික්මන්නේ ඇයි එහෙම ඇයි මේ කීතකින් ඉරද්දිත් හිතානුකම්පීව ඉන්නවා කියලා කියන්නේ කිසි වරදක් නැතුව අරන් ගිල කීතෙන් ඉරනවා. එතකොටත් හිතන්නේ කියලා මං හිතානුකම්පීව ඉන්නවා. ඉරන පිරිස කෙරෙහි. ද්වේෂයෙන් තොරව මෛත්‍රියෙන් ඉන්නවා. ඒ පුද්ගලයා කීතෙන් ඉරන පුද්ගලයා කෙරෙහි මෙත්සිත පතුරවාගෙන අපි වාසය කරනවා. ඒ වගේම මෛත්‍රියට අරමුණු සකල ලෝකේටම මේ මුළු ලෝකේටම මෛත්‍රී පතුරුමෙන් ඉන්නවා කියලා ඇයි එහෙම හිතන්න ඕන? ඒ ඉරද්දි සසර ගමන එච්චර කටුගල් ඒ කියන්නේ නිරේ එච්චර දුක් ඔබ අපි ඒ ද්වේෂයට යට වුණොත් කීයෙන් ඉරණ එක කොච්චර සැපද කියලා හිතෙයි නිරේ කියලා විඳින දුකත් එක්ක අර මතකද අර අම්බසක්කර කියලා අම්බසක්කර පේතවත්වයේ ඒ අම්බසක්කර කියන්නේ රජතුම අම්බසක්කර කියන්නේ ලිච්ඡවි රජ කෙනෙක් මේ අම්බසක්කර රජතුමා තමන්ට ද්‍රෝහි වෙච්ච මිනිස්සෙක්ව මේ කොහොඹ උලක තියලා කොහොඹ උලක් උඩ තියලා එන උල තියනවා කියලා කියන්නේ රජ කාලේ දඬුවන්නේ එතකොට මේ ඒ දේශනාවේ තියෙනවා මේ ඒ මනුස්සයව උල තියලා 20 රැයක් වෙනවා 20 රැයක් වෙනවා ඒ මනුස්සයව උල තියලා එතකොට මේ ඒ මනුස්සයා ජීවත් වෙලත් නැහැ මැරිලත් නැහැ
ඒ කියන්නේ මේ කොහොම උල ටික 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 ඇඟ ඇතුළට බහැලා. දැන් රජතුමා අර මේ උල දීප මිනිස්යාට සමීපේ ඉන්නකොට රජතුමාට මෙන්න මෙහෙම කතාවක් ඇහෙනවා. උඹ මැරෙන්න නම් එපා. උඹ ජීවත්වයන් මැරෙන්න නම් එපා. මැරෙන්න නම් එපා කියනවා. ඊට පස්සේ කියනවා මේ ඔය උල උඩ ජීවිතේ කොච්චර උතුම්ද? මේ 26ක් ජීවත්වෙලත් නැහැ මැරිලත් නැහැ. ඒ කියන්නේ බැලු බැලමට මැරිලා වගේ. හැබැයි ජීවත් වෙනවා. ජීවත් වෙලා කියලා හිතන්න බෑ මේක මැරිලා වගේ. ඒතොර එහෙම කෙනෙක් ළඟට ඇවිල්ලා කවුද රජතුමාට ඇහෙනවා කියනවා ජීවත්වය උල උඩ ජීවත්වය මැරෙන්න නම් එපා. ඔය උල උඩ ජීවිතේ කොච්චර සැපද කොච්චර උතුම්ද කියලා කියනකොට රජතුමා බලනවා කවුද මේ කියලා. ඒ රජතුමාට පේනවා කෙනෙක් ඉන්නවා. බර රජතුමා ගිහිල්ලා කියනවා උඹ හරි කතාවක් නේ කියන්නේ. බරි කතාවක් නේ කියන්නේ මේ මිනිස්සයව මං උල තියලා 26ක් වෙනවා මොහු ජීවත් වෙලත් නැහැ මැරිලත් නැහැ එහෙව් කෙනාට ඔබ කියනවා උල උඩ ජීවිතයේ කොහොම රැකගනේ මැරෙන්න නම් එපා ඔය උල උඩ ජීවිතේ කොච්චර උතුම්ද කොච්චර සැපද කියලා කියන්නේ ඇයි කියලා එතකොට ඒ කියන්නේ අර උල උඩ ඉන්න මිනිස්සයාගේ කලින් ජීවිතයක ඥාති ලේ ඥාතිකමක් තියෙන ප්‍රේතෙක් තමයි ඇවිල්ලා කියන්නේ එයාට හිතවත්කමට. දැන් ප්‍රේතෙක් තමයි මේ රජතුමාට කියන්නේ කැහෙන්නේ. මේ ප්‍රේතෙක් කියන එක තමයි රජතුමාට ඇහෙන්නේ. ඒද රජතුමා කියනවා රජතුමාට කියන ප්‍රේතයා මේ මිනිස්සයා මැරුණට පස්සේ ගිහිල්ලා උපදින්නේ නිරයේ. නිරේ තියෙන දුකත් එක්ක බලනකොට මේ උල උඩ ජීවිතේ කොච්චර සැපද කොච්චර පහසුද. මං ඒ නිසායි නිරේ මේ මිනිස්සයා කියලා උපදී කියන බයට තමයි මේ 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 ඉන්න වෙලාව කොච්චර සැපද මෙයාට. එහෙනම් හිතන්න දවස් 20ක් ඇඟ ඇතුළට උල බැහැලා දවස් 20ක් වෙනවා. ඒක උතුම් කියනවා. ඒක සැපයි කියනවා. ඔහොම හිටපම් මැරෙන්න නැතුව කියනවා. මොකද නිරේ ගියොත් විඳින්න තියෙන දුක මතක් වෙනකොට. එතකොට අර ද්වේෂය නිසා ගිහිලා උපදිනවා නිරේ. එතකොට කීතෙන් ඉරද්දි තරහිත කැටි කරගන්න එපා. මෛත්‍රී සිතින් වාසය කරන්න කියලා එතකොට දේශනා කළේ ද්වේෂය එච්චර බරපතලයි. ඊතන පින්නොත් කීයෙන් ඉරද්දිත් එපා කියනවා හිතන්න. එතකොට අපිට සාමාන්‍යයෙන් එතකොට අපිට තරහ යන්නේ වෙලාවට වැඩ කරන්නේ නැහැ. ඒ වගේ දෙයකට කේන් තියනවා. එතකොට අපිවම නසා ගන්නෝනේ වෙන කෙනෙක් නිසා අපිවම නසා ගන්න. බලපුවාම බාහිර ලෝකයේම අපිව පරීක්ෂාවට ලක් කරන. අපි දන්නේ ඒක. ඒ නිසා කීයෙන් ඉරද්දි තරහිත කැති කරගන්න එපා. හැබැයි මේ වෙලාවක හිත කිලිටි කරගත්තොත් එයා මගේ අනුශාසනාව කරන කෙනෙක් නෙමෙයි. ඒතර අනුශාසනාව කරන්නේ නැත්නම් ওই විදිහේ තරහිතක් අපි පුරුදු කරගෙන යනවා නම් අනුශාසනාව කරන්නේ නැත්නම් අනුශාසනාව කිරීමෙන් නම් මාර්ගඵල ලැබෙන්නේ කොහෙද අපිට ගැළවිලා. එතකොට අපි සමාධිය වඩන්න ඕන මේකින් ගැළවෙන්න ඕන කියලා කියනවා මේව කරන්නේ. දැන් පේනවද ගැළවෙන්න බැරි හේතු අපිට මේ සසරේ. අපි ආයි සසරට වැටෙන්න මේ වෙලා හේතුව මේ තියෙන හේතු තමයි. මහණෙනි ඔබ විසින් මම මේ කියන කීත උපමා කරගෙන කරපු අවවාදයෙන් නිතර සිහි කළොත් මහණනි යම් වචනයක් අහලා ඔබට ඉවසන්න බැරි වෙනවා නම් එබඳු වූ ස්වල්ප වචනයක් හෝ ගොඩක් වචන හෝ තියවි කියලා ඔබට දකින්න පුළුවන්. හරි ලස්සනයිනේ.
දැන් මේ බලන්න භාගතුන් වහන්සේගේ අවවාදී අහන කාරුණ මහණෙනි ඔබ විසින් මේ කීත උපමා කරගෙන කරපු අවවාදේ නිතර සිහි කළොත් යම් වචනයක් අහලා ඔබ ඔබට ඉවසා ගන්න බැරි වෙනවා නම් එබඳු වූ ස්වල්ප වචනයක් වූ ගොඩක් වචන හෝ තේවි කියලා ඔබට දකින්න පුළුවන්ද මෙහෙම හික්මෙනවා නම් අපිට ඉවස ගන්න බැරි වචන එකක් හෝ ගොඩක් හෝ තියෙයිද බාහිර ලෝකේ ඒ කියන්නේ කීයෙන් ඉරද්දි හිතන්න කියන්නේ කොහොමද මගේ හිත වෙනස් කරගන්නේ මම පාපි වචන කියන්නේ හිතානුකම්පිතව ද්වේෂයෙන් තොරව මෛත්‍රියෙන් ඉන්නවා සියලු සත්වයන්ට මෛත්‍රී පතුරවගෙන වාසය කරනවා කියලා කීයෙන් ඉරද්දි හිතනවා නම් ඒ උපමාව නිතර නිතර සිහි කරනවා නම් බාහිර ලෝකයෙන් අපිට තියේ දෙක වචනයක්වත් ඉවස ගන්න බැරි වචන මොනවා හරි නෑනේ ස්වාමීනි එහෙම වෙන්නේ නෑ අන්න ඒ නිසා මහණෙනි කීයට උපමා කරගෙන මේ කියා දුන් අවවාදයේ ගැන නිතර නිතර සිහිපත් කරන්න ඕන එය ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිවි එතකොට ඔබ මෙන්න මේ කකචූපම සූත්‍රය කියවන්න ඊළඟට තව දේශනාවක් තියෙනවා මේ කෝදන සූත්‍රය කියලා ඔය කෝදන සූත්‍රයත් කියවන්න ඊළඟට මේ තව ලස්සන දේශනාවක් තියෙනවා මේ පඨම ආඝාත පටිවිණය අංගුත්තර නිකායේ පඨම ආඝාත පටිවිණය සූත්‍රය ဒုတိය ආඝාත පටිවිණය සූත්‍රයත් කියන මේ සූත්‍ර දේශනා ඒව කියවන්න එතකොට ඔබට පුළුවන් මේ තරහ දුරු කරගන්න නීවරණ යක් වශයෙන් පවතින මේ ද්වේෂය දුරු කරගන්න පුළුවන් එතකොට ඔබට හිතේ සමාධිය වඩන්න ඔබට පහසුයි එතකොට දැන් ඒ හිතට කේන්දියාවට පස්සේ භාවනා කරන්න ඉබට පස්සේ කරන්න බෑ නේද එතකොට දැන් මේ 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 ද්වේෂයත් එක්ක නීවරණමයි පෝෂණය වෙන්නේ නීවරණමයි පෝෂණය වෙන්නේ එතකොට නීවරණ දුරු කරලා හදා ගන්න ඕන සමාධියක් කවදාවත් හදා ගන්න බෑ එතකොට කේන්ති අරගෙන පොඩි දෙයකට කේන්ති අරගෙන අපි කියනවා අපිට මේ සමාධියක් හදා ගන්න බෑ භාවනා කරාට හිත එකඟ කර ගන්න බෑ නීවරණ පෝෂණය කර කරම කියනවා අපි කොහොමවත් කරන්න බෑනේ ඉතින් ඒ නිසා ඔබ හැම දිනාටම මේ ශ්‍රවණය කළ ධර්මයේ නීවරණ ධර්මයන් දුරු කරගෙන ද්වේෂය දුරු කරගෙන ගෞතම බුදුසසුනේම පිහිට පිළිසරණ ලබන්නට ඒකාන්තයෙන්ම උපකාර වේවා කියලා කවුරුත් සාදුකාරයක් පවත්වන්නේ